හරි උදේ ඉතින් අයිබෝවන් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා කියලා හිතනවා ඉතින් මේ අයිබෝවන් තමයි දැන් අනිවාර්යෙන් හැමෝටම හරි අපි ගිය සතියේ හම්බුනේ ගිය සතියේ අපේ පොඩි නිවාඩුවක් දුන්න හැමෝටම හරි ඉතින් ඒ හින්දා ගිය සතියේ පන්ති තිබ්බේ නැහැ පුතේ ඔන්න අද දවසේ අපි අපේ ප්‍රී পেපර් ක්ලාස් එකේ හරි ප්‍රී পেපර් ක්ලාස් එකේ 6 වෙනි දවස හරි සෙමිනා එක දවස් 4යි ඔන්න ප්‍රී পেපර් ක්ලාස් එක 6 වෙනි දවස අපි කරා හරි ඉතින් පටන් ගත්තෙම කියන්න ඕනේ මේ අර ආයුබෝවන් කියපු එක හරි අනිවාර්යෙන් ඔයාලට හැමෝටම ආයුබෝවන් තමයි දැන් කියන්න වෙන්නේ හරිද තියෙන වාතාවරණයත් එක්ක සෑහෙන ලොකු ප්‍රශ්නයකනේ තියෙන්නේ රට හරි දැන් ඊයේ දවසේ වෙද්දි 156ක් නැති වෙලා තියෙනවා එතකොට මේ ඉතින් නිවන් සුව පතනවා ඒ අයට ඒ වගේම සියලුම ලංකාවේ ඉන්න හැමෝටම ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න පුතේ මොකද මේ දවස් ටික ඇත්තටම අර සාමාන්‍යයෙන් අපි රින්ගින් ටෝන් එකේ යන්නේ හැමදාම මේ මොකද්ද අවදානම අධික කාල පරිච්ඡේදයයි කියලා දැන් නම් ඒක හරියටම හරි අවදානම අධික කාල පරිච්ඡේදය. ඉතින් ඒ හින්දා පරිස්සමෙන් ඉන්න. හරි හැමෝම අනිවාර්යෙන් ඉතින් මුලින්ම අහන්න ඕනේ මේ කවුරුත් එහෙම ගැටලුකාරී තත්වයක නැහැ කියලා හිතනවා. හරි එහෙම ඉන්නවද කවුරු හරි? හරි. ඉතින් මේ එහෙම කවුරු හරි ඉන්නවද? කවුරු හරි ගැටලුකාරී තත්ත්වවල ඉන්න කට්ටිය ඉන්නවද මේ වෙද්දි? එහෙම ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවද? හරි. එහෙම කීප දෙනෙක් ඇති කියලා හිතනවා. මොකද මමත් දැනුවත්ව කීප දෙනෙක් මට මැසේජ් වගේක් දාලා තිබ්බා. ඉතින් ඒ හින්දා ඉක්මනට සනීප වෙන්න පුතේ. අනිවාර්යයෙන්ම මේ ගැටලුවක් වෙන්නේ නැති වෙයි. අපේ ප්‍රාර්ථනාව අනිවාර්යෙන් මේ හැමෝගෙම ප්‍රාර්ථනාව ඒ වෙනුවෙන් තියෙනවා. හරි ඉතින් හොඳයි ඉතින් මුලින්ම කියන්න ඕනේ දැන් අර දවසේ මේ දැන් දැන්ටම WhatsApp group link එක ඉල්ලගෙන ඉල්ලනවා සමහර පුතාලා ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා හරි ඉතින් මේ උදේ මේ මුලින්ම පටන් ගත්තෙම WhatsApp group link එක ඒ වගේම paper දැන් සමහර අයට මේ Zoom එකේ link එක විතරයි හම්බ වෙලා තියෙන්නේ සමහර අයට හරි මොකද්ද Telegram group එකේ නම් තියෙනවා නම් Telegram group එකට කට්ටිය join වෙලා ඇති. හරි. එතකොට ඒකෙන් නම් paper එක ගන්න පුළුවන්. Papers අවශ්‍ය කට්ටිය, ඒ වගේම group link එක අවශ්‍ය කට්ටිය මේ number එකට message එකක් දාලා තියන්න. හරි. අන්න අර message එකට 0711138296 ට message එකක් දාලා තියන්න. දැම්මම ලැබෙන්නේ නැති වෙයි. හෙට හෝ අනිද්දා ඔයාලට group links එවයි. හරි. මම එවනවා. හරි. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ ඒ මොන හරි අවශ්‍යතාවයක් තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම මේ විදියට මැසේජ් එකක් දාන්න පුතේ මොන හරි දෙයක් සම්බන්ධයෙන් දැනගන්න ඕන නම් දැන් මේ අපි পেපර් එක කරගෙන යද්දි পেපර් එකට පරිබාහිරව මොන හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් හරි group link එකක් හරි නැත්නම් මොකක් හරි වෙන ප්‍රශ්නයක් ගැන හරි දැනගන්න තියෙනවා නම් කොමර්ස් ගැන හරි මෙන්න number එක තියෙනවා මේ number එකට මැසේජ් එකක් දාලා ඒ දේවල් ටික අහගන්න පුළුවන් සමහර විට හෙට reply කරන්න බැරි වෙයි හැබැයි අනිද්දා reply කරනකොට හෙට ටිකක් කාර්යබහුල දවසක් ඒ හින්දා මේ අනිද්දා රිප්ලයි එක බොහෝ දුරට හම්බ වෙනවා. ඒ හින්දා මේ මොන හරි දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාලා තියන්න පුතේ. මම රිප්ලයි එක දානවා අනිවාර්යයෙන්. හරි. හොඳයි. ඉතින් ගිය සතියේ අර කිව්වා වගේ නිවාඩු ඊට කලින් සතියේ මතක ඇති අර මැච් එකක් එහෙම බලබල අපි ටාස්ක් එක කරා. මතක ඇති. හරි. මොකද්ද දිනවනේ මැච් එකේ ඒ හින්දා පාඩුවකුත් නැහැ නේද? හරි. ඉතින් මේ ගිය සතියේ පොඩ්ඩක් මැච් එක බලාගෙන මේ ක්ලාස් එක කරපු දවසක් බවට පත් වුණා. හරි. ඉතින් හොඳයි කොහොම හරි මැච් එක දින්න. හරි. ඒ විදියට හරි මිනිස්සුන්ට සතුටක් එන්න තියෙනවා නම් ඒකත් ලොකු දෙයක්. මේ වෙලාවේ මිනිස්සු ගොඩක් අසරණයි. ඉතින් ඒ විදියට හරි ඒ කණ්ඩායමට එහෙම සතුටක් එන්න පුළුවන් වුණේ එක ගැන හරි සතුටුයි. හරි. ඉතින් හොඳයි. ඉතින් පුතේ මේ මුලින්ම කියන්න ඕනේ දැන් සමහරු මගෙන් දැන් අහනවා මේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයද සාකච්ඡා කරනවද කොහොමද කීයට ඉවර වෙන්නේ? ඉවර වෙන ටයිම් එක සාමාන්‍යයෙන් මුලින් ඉඳලම හිටපු කට්ටිය කොහොමද දන්නවා 9:00 11:00 අපේ සෙමිනා ටයිම් එක මේ ප්‍රී পেපර් ක්ලාස් එකේ ටයිම් එක තියෙන්නේ 9:00 11:00 ඊට වඩා ඔයාලව හැරවල තියන්න මට උවමනාවක් නැහැ ඉතින් ඒ හින්දා 11:00 තමයි සාමාන්‍යයෙන් අපි ඉවර කරන ටයිම් එක ඉතින් පොඩ්ඩක් එහාට යන්න පුළුවන් මෙහාට එන්නේ නැහැ එහාට චුට්ටක් යන්න පුළුවන් එච්චරයි හරි ඊට වඩා යන්නේ ෆුල් পেප් එක ඩිස්කස් කරනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් අපි කරගෙන යද්දි තමයි ඉතින් ඒක අපිට කරන්න වෙන්නේ එක දිගට කරගෙන යන්නත් පුළුවන් එහෙම නෝ තේරුම් නැතුනත් වැඩක් නැහැ නේ හරි අපිට තව කාලේ තියෙනවා පුතේ දැන් පෙබරවාරි
වුණා ටිකක්. හරි දැන් පෙබරවාරි මාසෙට කල් ගියා මේ පාර ඕලෙවල් ආගේ ඒක දැන් පොඩ්ඩක් ඔන්න සහභාගීත්වෙම චුට්ට චුට්ට අඩු වෙගෙන එනවා කියලා හොඳට තේරුණා. හරි මොකද ටිකක් මේ කල් ගියානේ. කල් ගියපු ගමම ඔන්න පොඩ්ඩක් විතර දැන් තව තියෙනවානේ ඔන්න හිමින් සැරේ ජොයින් වෙනවා ක්ලාස් වලට. හරි පේපර් ඩිස්කෂන්ස් ටික කරගමු පුතේ. හරි මම කිව්වා දැන් අපි 10 වසරේ පළවෙනි වාර විභාගේ පේපර්ස් දෙකක් සාකච්ඡා කරලා ඉවරයි සම්පූර්ණයෙන්. පළවෙනි පාඩම් තුන නම් සම්පූර්ණයෙන්ම හරි. පළවෙනි පාඩම් තුන නම් සම්පූර්ණයෙන්ම කිසි ප්‍රශ්නයක් නැහැ. හරි දැන් ගිය සතියේ මම පටන් ගත්තා මෙන්න මේ පේපර් එකේම කලාප අධ්‍යාපන කාර්යාලයේ මිනුවන්ගොඩ. මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ 10 ශ්‍රේණියේ මධ්‍යම වාර පරීක්ෂණ දෙවන වාර පරීක්ෂණයට අදාළ පේපර් එක තමයි මේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. අන්තිම සතිය අපි සාකච්ඡා කරපු දෙ මේකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. ඒකේ සම්පූර්ණයෙන් 40ම අපි එක දවසෙන් සාකච්ඡා කරා. මොකද MCQ නේ. එච්චර ලොකු ගැටලුවක් නැහැ. ඉතින් මුලින් සාකච්ඡා කරලා ඉවර කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒ හින්දා මතක තියාගන්න දැන් අද දවසේ අපි බලමු. මම කොහොම හරි අද කරන්නේ මේ සියලුම දේවල් වල පුතේ පොඩ්ඩක් අපි කතා කර කර යනවා. මේකට අදාළ උත්තරේ විතරක් නිකන් කියවගෙන ඉරව වගේ යන්න ඕන නම් ඉතින් මම ඔය තියෙන group වලටම මේකේ marking scheme එකක් දාලා නිකන් ඉඳ තිබ්බනේ. දැන් එහෙම නැතුව මේ paper discussion එකක් යන්නේ. හරිද? Paper discussion එකක් යන්නේ මේ අදාළ ප්‍රශ්නේ විතරක් නෙවෙයි ඒ ප්‍රශ්නේ වටේට තියෙන theory කොටස ඔයාලට මතක් කරනවා. හරි? මේ theory ටිකත් මතක් කරනවා. හරි? ඒ හින්දා මේ අපි හිමින් කරාද හයියෙන් කරාද කිසිම ගැටලුවක් නැහැ. ඒ සියලුම දේවල් මතක් කරගෙන යද්දී අපි මේ වගේ papers අපි පෙබරවාරි වෙනකන් සාකච්ඡා කරනවා එක දිගට. බ්‍රහස්පතින්දා දවසේ 9:00 11:00 මේ මොකද අපි සාකච්ඡා කරනවා. ඉතින් papers ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? තාම අගෝස්තුනේ, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි පෙබරවාරි. තව මාස 6ක් තියෙනවා. ওই මාස 6 paper discussion එක සම්පූර්ණයෙන්ම ගියාට පස්සේ කිසිම ගැටලුවක් නැහැ පුතේ. හොඳට කටිටික කරගන්න පුළුවන්. හරි? theory part ටික මේ කරගන්න ඒත් එකම ඔයාලා කාගේ හරි ගාව ක්ලාසස් යනවනම් හරි කාගේ හරි ගාව ක්ලාසස් යනවනම් අනිවාර්යෙන් එතනින් කරගන්න මගේ ක්ලාස් එක කට්ටිය මගෙන් කරගන්න එහෙම කිසිම ගැටලුවක් නැහැ. කොහෙන් හරි කරගෙන papers ටික මම කරනවා. papers ටිකත් කරගෙන අනිවාර්යෙන් ඒකක් ගන්න. හරි ඒකයි වෙන්න ඕනේ. හොඳයි. ඉතින් වැඩේ පටන් ගමුනේ. 9:40යි. වැඩේ පටන් ගමු. හරි. කලාප අධ්‍යාපන කාර්යාලයේ මිනුවන්ගොඩ මධ්‍යම වාර පරීක්ෂණයේ 2018. හරි. හොඳයි. ඉතින් අර කිව්වා වගේ තව එක සැරයක් මම දැන් මතක් කරනවා කිසියම් හෝ දෙයක් සම්බන්ධ මේ අද පේපර් එකක් ඩිස්කස් කරන්නේ දෙවනි පත්‍රයක් වෙනත් කිසියම් හෝ දෙයක් ගැන දැනගන්න ඕන නම් මේ නම්බරයට මෙසේජ් එකක් දාලා තියන්න මම හිමින් සැරේ රිප්ලයි එකක් දාන්න. හරි හොඳයි පුතේ මෙන්න අපේ පේපර් එක. හරි කලාප අධ්‍යාපන කාර්යාලයේ මිනුවන්ගොඩ කියන්නේ මධ්‍යම වාර පරීක්ෂණ 2018 දෙවන කොටස තමයි අද සාකච්ඡා කරන්නේ. කාලේ පැය දෙකයි අපි ඊට වඩා ඉතින් යනවා අපි ලියනවා නෙවෙයි සාකච්ඡානේ කරන්නේ. හරි දැන් මොකද්ද මේ කියන්නේ? හරි පේපර් එකේ ස්ට්‍රක්චර් එක පුතේ මම පේපර් මේ පේපර් ක්ලාස් එක පටන් ගත්තීම ඔයාලට කිව්වා. හරි එහෙම කවුරුත් හිටියේ නැත්නම් සහ ඒ ගැන ලොකුවටම අවබෝධයක් නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔන්න තියනවා දැන් දෙවන කොටසෙන් ඔයාලා කරන්න ඕනේ පුතේ පළමුණු ප්‍රශ්නේ ඇතුළුව නැවන පළවෙනි ප්‍රශ්න කරන්න ඕනේ අනිවාර්ය ලකුණු 20 ප්‍රශ්නේනේ. ඒක හරි ලේසි. ගොඩක් අය වරද්ද ගන්න මේ ප්‍රශ්නේ. අපරාදේ. හරි. අපි බලමු. සාකච්ඡා කරගෙන papers කීපයක් සාකච්ඡා කරගෙන ඉස්සරහට යද්දී අනිවාර්යයෙන්ම පුතේ සෑහෙන හොඳට උත්තර ලියන්න පුළුවන් හැකියාව වෙයි. හරි. දැන් මොකද්ද මේ තියෙන්නේ? පළවෙනි ප්‍රශ්නේ ඇතුළුව එක කොටසෙන් ප්‍රශ්න දෙකක්ද? හරි. දැන් මේ paper මේ ප්‍රශ්නේ කරන්න ඕනේ පුතේ. හරි. දැන් මේ ප්‍රශ්නේ කරන්න ඕනේ. දැන් අනිත් එක තමයි දැන් මේ වෙද්දී මම හිතනවා සමහ ගොඩක් අය පේපර් එක කරලා ඇති. මොකද මම අද මම හිතන්නේ දවල් 12 වගේ වෙද්දී මම පේපර් එක දැම්මා. 12 12යි 10 වගේ වෙද්දී පේපර් එක දැම්මා. කරන අයට කරන්න කියලා දැම්ම. එහෙම කරපු කට්ටිය ඉන්නවා නම් මම ඩිස්කස් කරගෙන යද්දී ලකුණු ටික දාගන්න පුතේ. හරි? දැන් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20යි. ඒක ඔයාලා දන්නවා. හරි? ඊළඟට පළවෙනි කොටස පටන් ගන්නවා ව්‍යාපාර අධ්‍යයනයේ කොටස ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න. ඔය කොච්චර කිව්වත් තුනකට විතර ලියන කට්ටියත් ඉන්නවා. කමක් නැහැ ඉතින්. වැඩිපුර ලිව්වා කියලා. හැබැයි අනිත් එකට වෙලාව මදි කරගන්න එපා. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙනුයි තුන්වෙනි ප්‍රශ්නෙනුයි හතරවෙනි ප්‍රශ්නෙනුයි පුතේ ඔයාලා දෙකක් තෝරගන්න ඕනේ. එකක් අයින් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස ගිනුම් කරන්නේ කොටස ඒකෙත් දීලා තියෙනවා හොඳට ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න කියලා. පස්වෙනි ප්‍රශ්නේයි. හරි. ඊළඟට හයවෙනි ප්‍රශ්නේයි. ඊළඟට
හත්වෙනි ප්‍රශ්නේ කියන මෙන්න මේ ප්‍රශ්න තුනෙන් දෙකක් තෝරගන්න ඕනේ. සියලුම ප්‍රශ්න පහයි. ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න ඕනේ. හරි. වැඩේ පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ කොහොමද ලියන්න ඕනේ? එහෙනම් මේ උත්තර ලියලා නැති කට්ටිය උත්තර ලියා ගමු ඈ. උත්තර ලියලා නැති කට්ටිය පොඩි උත්තර ලියා ගන්න. නැත්නම් අපරාධනේ. තේරුමක් නැහැ. ඒකයි. හරි. හොඳයි. අර පළවෙනි පාඩම් වල මේ මම මේ පේපර් එක කරගෙන යද්දි කියන කොට දැම්ම කිව්වත් ඒක හොඳයි කියලා හිතුණා. දැන් ඉනුම් කරනේ කොටස එහෙම මම සෙමිනා තුනක් කරානේ සෙමිනා හතරක්. හරි. ඒක YouTube එකේ කුමුදේ ශල්ලිස් කියලා තියෙනවා. හරි. ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒකටත් PDF ටික එහෙම ඕන නම් කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ මේ අරදරයක් නෙමෙයි. ඒ ඒකට ඒ ටික බලා ගන්න ඒ YouTube එකේ වීඩියෝස් හතරක් තියෙනවානේ. 10 වසරේ පළවෙනි පාඩම් තුන. ඔය ගනුදෙනු වල දිත්ත බලපෑම එහෙම. හරි. ගනුදෙනු වල දිත්ත බලපෑම මේ දේවල් ඒවා ගොඩාක් වටිනවනේ වලට දිතසටහන් න්‍යාය එහෙම. හරි. ඒවා ගැන දැනගන්න නම් ඔන්න අර නම්බර් එක ඒකත් මේ කුමුදේශල් විශ් කියලා පුතේ YouTube එකේ තියෙනවා. මේ ඒකෙන් ගිහිල්ලා බලා ගන්න PDF ටික මගෙන් ඉල්ල ගන්න. මම දෙනවා PDF ටික කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පාඩම් වලට අදාළ PDF එක මම දෙනවා. කවුරු ඉල්ලුවත් ඉතින් දෙනවා. සමහර වෙලාවට ගුරු උරුත් ඉල්ලනවා ඉතින් ඒත් දෙනවා. හරි. ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කමන්නේ නැහැ වැඩක් කරගන්න ඕනේ නේද? හොඳයි නේ. හොඳයි. අපි බලමු. මම දිගටම පුතේ ස්ක්‍රීන් ෂෙයා කරන්න නැති වෙයි. හරි. දිගටම ස්ක්‍රීන් ෂෙයා කරන්න නැති වෙයි. ඒ හින්දා හොඳට ප්‍රශ්නේ බලා ගන්න අනිවාර්යයෙන්. හරි. හරි. අපි යම් පළවෙනි ප්‍රශ්නෙට. ඔන්න පහත සඳහන් සිද්ධි ඇසුරෙන් 1 සිට 10 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි අපි බලමු. 1 සිට 10 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පුතේ හොඳට කියවන්න ඕක. පොඩි පොඩි මේ සිද්ධි අධ්‍යයනයක් තියෙන ඕක කියන්නේ සිද්ධි අධ්‍යයනයක් කියලානේ. කේස් ස්ටඩි එකක් කියලා අපි කියනවා. මේ සිද්ධි අධ්‍යයනය ඉතාල පොඩි සිද්ධි අධ්‍යයනයක්. ඕ ලෙවල් වලට එහෙම සමහර ලාට එනවා පුතේ පළවෙනි පිටුවම විස්තරේ. හරි දැන් මේක නම් පොඩ්ඩයි තියෙන්නේ. හරි එහෙනම් අපි කියවමු. කෘෂිකර්මයේ පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන චරිත් 2018 1/1 දින නැවුම් පළතුරු අරවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. හරි. අලුත් පළතුරු ඈ නැවුම් පළතුරු හොඳයි. ඊට පස්සේ එදින ඔහු සතු ලක්ෂ 2ක් වටිනා කඩ කාමරයේද 50,000ක් වටිනා ශීතකරණය. මම ගෙදර තිබ්බේ වෙන්ඩ් සමහර විට මුදලින් රුපියල් ලක්ෂයක්ද ව්‍යාපාරයට එදවිය. අන ව්‍යාපාරයට එදවලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දීර්ඝ දැන් කවුද මේ ව්‍යාපාරයට පටන් ගත්තේ? නම තියෙනවද කොහෙද තියෙන්නේ? ආචාරිත්. මොන චරිත්ද? හරි එසේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ චරිත්ගේ සොහොයුරාවන චමත්. එක සමාන නම් දෙන්නේ. ඕවා ටිකක් අර පැටලෙන ස්වභාවයක් ගන්න තමයි එහෙම එක සමාන නම් දෙන්නේ. ඔයාලා බලන්නකෝ පුතේ. ප්‍රශ්න පත්‍ර කීපයක් අරන් බැලුවොත් හැම එකේම තියෙන්නේ නිමල්, අමල්, කමල් ඔය වගේ අර ළඟින් ළඟින් යන්නේ. මේ මෙතනත් එහෙමයි. මෙතන තියෙන්නේ චරිත් චමත් පොඩ ළඟින් යනවා චයන්න දෙකක් තියෙනවනේ හරි මොන දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ චරිත්ගේ සොහොයුරාවන චමත්ද 2018 1 10 දින 50,000ක් යොදා 50,000ක ප්‍රාග්ධනයක් යොදා මෙම ව්‍යාපාරයට සම්බන්ධ විය හරි දැන් ඔන්න හොඳ පොයින්ට් එකක් උදේ හරි දැන් ඔන්න චරිත්ගේ සොහොයුරා චමතුත් ඔන්න බිස්නස් එකට එකතු වුණා හරි එදිනම රුහුණු ප්‍රෙෂ් ෆෘට් නමින් මෙම ව්‍යාපාරයේ ලියාපදිංචි කළ අතර ලියාපදිංචි කරලා වුණ ව්‍යාපාරයට පළපුරුදු සේවකයෙක් බඳවා ගන්නා ලදී. හොඳයි හොඳයි. පළපුරුදු කට්ටිය තමයි ගන්න ඕනේ. හරි. මොන ගනුදෙනු කීපයක් තියෙනවා? පළතුරු මිලට ගැනුම් 10,000යි, බැංකු ණය ලබා ගැනීම 50,000යි, පළතුරු විකුණුම් 20,000යි, පළතුරු මිලට ගැනුම් 30,000යි, සමත්ගේ ප්‍රවක්තනයේ ලැබීම් 50,000යි, පළතුරු විකුණුම් 50,000යි, ප්‍රවාහන ගාස්තු 5,000යි, සේවක වැටුප් 10,000යි, පළතුරු ණයට විකුණුම් 5,000යි. අවසාන වාක්‍ය ගොඩක් අයගේ මිස් වෙන වාක්‍යයක්. ඒක අනිවාර්යෙන් බලන්නකො. ඒ කියන්නේ මම මේ අපිත් පුතේ පේපර් ලියද්දි අපිටත් තුන මගහැරි ඒ කියන්නේ අපිත් මම 2009 මම ඕ ලෙවල් එකේ. හරි. අපිටත් තුන මගහැරීම් තමයි මේ කියන්නේ. ළමයිගේ දැකපුවා. හරි ගොඩක් අයට මෙන්න මේ අන්තිම වාක්‍යය අමතකගෙනවා කියව ගන්න. හරි. අන්තිම වාක්‍යයේ ඉඳ කියවන්නේ. 2018 1 3 දින ලබා ගන්නා ලද බැංකු ණය සඳහා වාර්ෂික පොලි අනුපාතය 112යි. හරි. පුතේ දැන් කීයද? වන අතර 2017 1/31 දිනට පළතුරු කිසිවක් ඉතුරු නෙමෙයි ඔක්කොම අරගෙන නැවුම් පළතුරුනේ එහෙනම් ගන්න ඇති ඔක්කොම හරි මේ මේ දැන් 112 ලුනේ මේ බැංකු ණය පොලිය දැන් මේ කාලේ කීයද සාමාන්‍ය බැංකු ණය පොලිය
කියදුවේ 18යි. ආ මේ වැඩි 102ක් නෙමෙයි 102ක් තියෙන පුතේ මේ මේ මොකද්ද මේ ඉතිරිකිරීමේ පොලිය. ඉතිරිකිරීමේ පොලිය 102යි. 2යි 2.5 ඒවා. හරි. ඊට පස්සේ මේ ස්ථාවර තැන්පතු පොලිය අනුපාතය 105යි. හරි. ජංගම ගිණුම් වලට එහෙම පොලියක් නැහැ. ඒක ප්‍රශ්නයක් ඇටි දහන්න ඕන එකක් කමන්නේ. ඒක එක ගාණන් එනවා 120යි 108යි. හරි හරි 108 වගේ හරි ඈ. හරි හරි පුතේ. 108 109 110 ඔන්න ඔය වගේ රේන්ජ් එක තමයි යන්නේ. හරි. 108 9 10 ඔන්න ඔය වගේ රේන්ජ් එක තමයි මේ දවස්වල බැංකු ණය පොලිය අනුපාතය යන්නේ. එකිනෙකට වෙනස් පුතේ. දැන් අපි හවුසින් ලෝන් එකක් ගන්නවා නම් නිවාස ණයක් ගන්නවා නම් 108ක් ගොඩක් පුතේ. 108 108.5 එහෙම. හරි. අපේ අභියෝස් එකේ 9යිලු. අභියෝස් එකේ 9යි. හරි. හොඳයි. වෙරි ගුඩ් නා. බලලා කියනවනේ. එහෙමයි. ඔය බලන්න ඔය නිකන් පොඩ්ඩක් ඉන්න ගම ඔය හැම එකක්ම බල 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 ඉන්නේ නැතුව ඒවත් බලන්න. ඉදහසෙත් ඉන්න. ඊළඟ පොඩ්ඩක් ඔය නිකන් සයිට් එකේ මේ පොලිය කීයද මේ දවස්වල. කොමස් කරන කොල්ලෝ කෙල්ලෝ ටිකනේ. හරි. ඒ වගේ පොඩ්ඩක් අර ආසෙ හිතෙන දේවල් පොඩ්ඩක් බලන්න ඉතින්. විභාගෙට අහන්න නැති වෙයි පුතේ මේ 2021 12 sorry 8 වෙනි මාසේ 12ට පොලිය කීයද කියලා. ඒ වුණාට නිකන් බලලා තියාගන්න. හරි. හොඳයි. කවදා හරි වටින්නේ. හරි. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නය. 2018 1 දින චරිත් ආලම්භ කර ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත් වේද? අන්න හොඳ ප්‍රශ්නයක්. දෙන්න බලන්න උත්තර. පුතේ ව්‍යාපාර ගත්තට පස්සේ එක එක පදනම් මත බෙදන්න පුළුවන්. හරි. ඒ කියන්නේ එකක් පුතේ පුළුවන් ව්‍යාපාර සංවිධාන ක්‍රමය අනුව. හරි. එකක් පුළුවන් පුතේ සංවිධාන ක්‍රමය අනුව බෙදන්න පුළුවන්. හරි. ඊට පස්සේ බෙදන්න පුළුවන් පුතේ නිෂ්පාදිතයේ ස්වභාවය අනුව. ඒ නිෂ්පාදිතයේ ස්වභාවය අනුව කියන එක නම් මම සෑහෙන පාරක් දැන් මේ পেපර් ක්ලාස් එකේම කතා කරා. හරි. දැන් මේ මොන ව්‍යාපාරයක්ද මේක ඉස්සල්ලා මේක ඒක හලිමුකෝ. ආ ඒ සමහරු කියන ඔන්න ඒක පුද්ගල කියලා. ඒක පුද්ගලද? හොඳට කියවන්න. සමහරු කියන හවුල් ව්‍යාපාරය. හරි. අහහ අපි හරි ඔයාලා පොඩි අදහසක් ගන්නකො බලන්න හිමින්සරේ කියවල. හරි. පුතේ සංවිධාන ක්‍රමය අනුව කිව්වන් පස්සේ තියෙනවා ව්‍යාපාර වර්ග. හරි. දැන් ඒක ඇති. හරි. දැන් ඒක ඇති මම මෙහෙම කිව්වොත් ඔයාලට අපි ව්‍යාපාර සංවිධාන ක්‍රම කීයක් ඉගෙන ගන්නවද? දෙන්න බලන්න උත්තර. ව්‍යාපාර සංවිධාන ක්‍රම කීයක් ඉගෙන ගන්නවද? 2යි. අමෝ නේ. ඊට වැඩි. 4යි. බලමුකෝ. ගණන් කරලා බලමු. තනි පුද්ගල ව්‍යාපාර, අවුල් ව්‍යාපාර, 3 සමාගම්, 4 සමූපකාර, 5 සමಿತಿ සංවිධාන, 6 සංස්ථා, රාජ්‍ය සංස්ථා, 7 දෙපාර්තමේන්තු. දැන් මට හිතෙනවා ওই 2යි කියලා කියපු කට්ටිය මට හිතෙනවා අනිවාර්යයෙන්ම ওই 2යි කියලා කිව්වේ මොකද තන? නිෂ්පාදිත ස්වභාවය අනුව කියලා වෙන්න ඇති. සමහර විට එහෙමත් වෙන්න ඇති කියලා හිතනවා. ඔන්න පුතේ සංවිධාන ක්‍රමය අනුව නම් ව්‍යාපාර සංවිධාන වර්ග තියෙනවා 7ක්. හරි. 7ක් තියෙනවා. හරි. නිෂ්පාදිත ස්වභාවය අනුවත් ගමුකෝ. නිෂ්පාදිත ස්වභාවය අනුව පුතේ එන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර දෙවැනි එක සේවා සැපීමේ ව්‍යාපාර. දැන් මේක නම් මේ මේක ලියුවට වඩා මම මේක නම් පුතේ මේ මං හිතන්නේ 6 වෙනි දවසේ 6 වෙනි පාරට වෙන්න ඇති මේක ලියනවා ඇත්තේ. කමක් නැහැ. අලුතෙන් කවුරු හරි කෙනෙක් ජොයින් වෙලා ඉන්නවා නම් ඔන්න පොඩ්ඩක් අමතක වෙලා තිබ්බ දේ මතක් වේ. මතක් වෙලා තියන අය තව තවත් මතක් වේ ඈ. මොකක් හරි හොඳයි ඉතින්. හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාදායි. ඔන්න ලියුව අතටත් සංවිධාන ක්‍රමය අනුව පුතේ ව්‍යාපාර සංවිධාන වර්ග 7ක් තියෙනවා. හරි. නිෂ්පාදිත ස්වභාවය අනුව 2ක් තියෙනවා. හරි. දැන් තව පදනම් තියෙනවා පුතේ. ව්‍යාපාර සංවිධාන බෙදන්න පුළුවන් විවිධාකාර පදනම් තියෙනවා. ලාභ මේ සෝරි අරමුණ අනුව බෙදන්න පුළුවන් ලාභ අරමුණු කරගත්, ලාභ අරමුණු කර නොගත්.
ඔය දෙකට හරි ඊට පස්සේ පුතේ මේ පරිමාණය අනුව පුතේ මොනවද සුළු හා මධ්‍ය පරිමාණ මහා පරිමාණ හරි සුළු හා මධ්‍ය පරිමාණ මහා පරිමාණ ඊට පස්සේ පුතේ ඊළඟ එක අපි ගමු මොකද්ද හිමිකාරීත්වය අනුව පොදු අංශයේ ව්‍යාපාර පෞද්ගලික අංශයේ ව්‍යාපාර ඔන්න ඔය විදියට පුතේ විවිධාකාර ලෙස මේ ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් විදි තියෙනවා හරි දැන් අපෙන් අහන ප්‍රශ්න ඔන්න ඔන්න දැන් ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් විදි හැම එකක්ම කතා කරා දෙකක් ලිව්වා ඔක්කොම ලියන්න බෑනේ දෙකක් ලිව්වා දැන් කාට හරි කෙනෙක්ට මේකට අදාළ උත්තරේ විතරක් නෙවෙයි ඔය කියන ඒවාත් පොඩ්ඩක් ලියා ගන්න අයියෝ ඕව පොත්වල තියෙනවා බලලා ලිව්වා කියලා එහෙම ඕනේ නැහැ ලියා ගන්න එඩ ඉවරයි ලියා ගත්තාන් පස්සේ මතක් වෙනවා ආයෙසරයක් ලියන්න ලියන්න තමයි මතක් වෙන්නේ අපේ කැම්පස් එකේ හිටියා පුතේ ප්‍රොෆෙසර් වික්‍රමසිංහ කියලා සර් කෙනෙක් සර් කියන්නේ මේක අපිට දෙන ටියුට් සර් කියනවා පුළුවන් නම් ගෙදර ගිහලා දෙතුන් පාරක් ලියන්න කියලා හරි ලිව්වේ නැහැ ඉතින් හරි ඇත්තම කියන්න ඕනේ ඒ වුණාට මේ මතක් මතකයි හරි කොහොම හරි වැඩේ කරගත්තා හරි හරි ඉතින් මේ ආ 6 වෙනි එක පුතේ සංස්ථා ඈ මොන පැහැදිලි නැත්නම් කිව්වා සංස්ථා හරි දැන් මතක තියාගන්න දැන් අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද එකයි එක දින චරිත ආරම්භ කළ ව්‍යාපාරයේ කුමන සංවිධාන වර්ගයකට අයත් වේද හරි දැන් මේ දැන් කට්ටියක් කිව්ව තනි පුද්ගල ව්‍යාපාර කට්ටියක් කිව්ව හවුල් ව්‍යාපාර හරි දැන් ඕකෙන් කවුද දිනුම් දිනුම් කට්ටිය තමයි තනි පුද්ගල ව්‍යාපාර දැන් බලයි ඈ මේකට චමත් එකතු වෙනවා චමත් එකතු වෙනවා මේ චමත් එකතු වුණාට පුතේ මේ මේක අහන්නේ එකයි එක දිනට ආර චරිත ආරම්භ කළ ව්‍යාපාරය හොඳට බලන්න ඒක අපි බලමු පුතේ දැන් අපෙන් අහන්නේ එකයි එක දින හරි දැන් කවුද දැන් එකයි එක දින ඇත්තනම ආරම්භ කරන්නේ චරිත හරිද දැන් චරිතයේ සොහොයුරාවන චමත්ද 2018 එකයි 10 දින තමයි ඔන්න 50000ක් දා මෙම් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ හරි හොඳ ප්‍රශ්නයක් පුතේ මිනුවන්ගොඩ කලාපේ පේපර් එකේ පළවෙනිම ප්‍රශ්නේ දීලා තියෙනවා නියමට නියමයි පේපර් එක හදපු කෙනාට ස්තුතියි හරි ඇත්තටම ඒ කියන්නේ මේ හොඳ ප්‍රශ්නයක් මොකද මේ ගොඩක් අය අර පේපර් එක ලියන්න ගත්තට පස්සේ හරි පේපර් එක ලියන්න ගත්තට පස්සේ මේ වගේ ප්‍රශ්නයක් දැකුවා හෙන කික් අපට සිරි මේක දන්නවා මේ එතන ලියනවා හරිද ගෙදර ගිහිල්ලා බලද්දි දැන් ඔන්න යාළුවෝ දැන් එළියට ඇවිල්ලා කතා වෙනවනේ කොමස් තියෙන අන්තිම දවසේනේ දැන් එළියට ඇවිල්ලා කතා වෙනවා විශේෂයෙන් ගෑන ළමයි එහෙම කතා වෙනවා හරි පිරිමි ළමෙනුත් කතා වෙනවා ඇත්තේ නේ හරි ආ මේ අර පළවෙනි එකට උත්තරේ මාර ලේසිනේ පටන් ගත්තදීම ඔන්න දැන් කියපු ගමන් ඔන්න හබක් ඉවරයි දැන් මා රවුල් වැඩේ හරි ඒ එහෙම තමයි සමහරු අර සෑහෙන ලොකු කික් එකක් ගන්නවා තා නියමයි අහලා තියෙන ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද අනිවාර්යයෙන් ලකුණ හම්බෙනවා කියලා ගහනවා හවුල් ව්‍යාපාරය කියලා ලියනවා හරිද හවුල් ව්‍යාපාරය කියලා ලියනවා ලියපු ගමන් එතනම ඉවරයි පුදනකොටම කාපි අකා කිව්වලු වැටේ ඉවරයි හරි අනාදයිනේ පළවෙනි ප්‍රශ්නේම ලකුණක් නැහැ එහෙනම් පුතේ කියවන්න කියන්නේ ඒකයි කවදටද මේක තනි පුද්ගල ව්‍යාපාරයක් වෙලා තිබ්බේ කවද ඉඳලාද හවුල් ව්‍යාපාරයක් උනේ අන්න ඒකයි හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ පේපර්ස් කරද්දි හරි සෑහෙන ලොකු ස්තුතියක් වෙනවා මේ පේපර් එක හදපු කෙනාට පළවෙනි ප්‍රශ්නේම ওই වගේ ප්‍රශ්නයක් දුන්න එක සම්බන්ධයෙන් හරි මොකද එක පුතෙක් දැම්ම සර් මේ පළවෙනි ඉස්සල්ලාම නම් හවුල් තනි පුද්ගල ව්‍යාපාර දෙවෙනි එකට හවුල් ව්‍යාපාරය කියලා ඉතින් මේ හොඳයි ඉතින් එහෙම බලන එක ඔන්න දැන් අනිත් වරද්දගත්ත කට්ටිය හවුල් ව්‍යාපාර කියලා විතරක් එවපු කට්ටිය හරි ආයෙ වරද්ද ගන්න එපා පුතේ එහෙම තමයි ඉතින් පේපර් ඩිස්කෂන්ස් වල වටිනාකම ඔන්න ඕකයි ඈ හරි හොඳයි ඊට පස්සේ උත්තරේ පුතේ තනි පුද්ගල ව්‍යාපාර උත්තර ලියා ගන්න තනි පුද්ගල ව්‍යාපාර ලකුණු 1යි හරි දෙවැනි එක අරමුණ අනුව වර්ග කළොත් එම ව්‍යාපාරය අයත්වන්නේ කුමන වර්ගයකටද හරි අරමුණ අනුව වර්ග කරොත් පුතේ මොන ව්‍යාපාර වර්ගයකටද අයත් වෙන්නේ මොකද ඉතින් ඔව් අපි දන්නවා අරමුණ අනුව වර්ග දෙකයිනේ ලාභ අරමුණු කරගත් ලාභ අරමුණු කර නොගත් මේක ලේසියිනේ පුතේ හවුල් ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ලාභ අරමුණු කරගත් ව්‍යාපාර හරි එක ලකුණයි ලියා ගන්න ලාභ අරමුණු කරගත් ව්‍යාපාර
ඊළඟ එක රුහුණු ෆ්‍රෙෂ් ෆෘට් ව්‍යාපාරයේ ලියාපදිංචියට අදාළ පනත නම් කරන්න. හරි. මේක පුතේ ලියාපදිංචි කරලානේ තියෙන්නේ නේ? ලියාපදිංචි කරලානේ තියෙන්නේ. මොකද්ද පනත? රුහුණු ෆ්‍රෙෂ් ෆෘට් ව්‍යාපාරයේ ලියාපදිංචියට අදාළ පනත. ලියාපදිංචියට. අදාළ පනත. දැන් මේක හවුල් ව්‍යාපාරයක් නේ? හවුල් ව්‍යාපාරයක් නේ? 2007 අංක 7 නෙවෙයි. ඒ සමාගම් වලට. 2007 අංක 7 කියන්නේ සමාගම් වලට. පනත කියන්නේ නීතිය නීතිය. පනතක් කියලා කියන්නේ පුතේ නීතියක්. ඒ කියන්නේ වැදගත් වෙනවනේ එක එක නීති නීති තියෙනවනේ. දැන් තනි පුද්ද මං උත්තරේ දෙන්නම්. තනි පුද්දල ව්‍යාපාරයකුයි පුතේ හවුල් ව්‍යාපාරයකුයි ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්නේ. ඒ කියන්නේ ලියාපදිංචි කියලා කියන්නේ ওই ව්‍යාපාර නාමය ලියාපදිංචිය. හරි? ව්‍යාපාර නාමය ලියාපදිංචිය. අදාළ වෙන පනත තමයි පුතේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. ව්‍යාපාර නාම ආඥා පනත කියනකොටම ලියා ගන්න. එතකොට මගේ අකුරු ලස්සන වුණත් කැත වුණත් බලා ගන්න පුළුවන්. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත පුතේ. ව්‍යාපාර නාම ආඥා පනත. මට උත්තරාව 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත කියලා. හරි. පුතේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත ඒක හවුල් ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා තියෙන පනතක්. ලියාපදිංචියට නෙවෙයි. හරි. හවුල් ව්‍යාපාර නාම ලියාපදිංචියට අදාළ වෙන පනත තමයි මෙන්න 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. හරි. මේ පුංචි දෙයක් කියලා දෙන්නද? දැන් අපි දන්නවනේ 2007 අංක 7 දරන සමාගම් පනත කියලා තියෙනවා. අහලා තියෙනවනේ. 2007 අංක 7 දරන සමාගම් පනත. දැන් ඒකට ඇයි ආඥා පනත කියලා වචනේ නැත්තේ? දැන් මේකට නම් ආඥා පනත කියලා එකක් තියෙනවා. ආඥා කියලා වචනයක් තියෙනවා පුතේ. දැන් 2007 නම් අංක 7 දරන සමාගම් පනත. හරි. නීතියක් නෙවෙයි. ඔව් මොකද නීතියක් නෙවෙයි කියන්නේ? ඕනේ. හරි. මතකයි කට්ටිය. මම ඒක සෙමිනකේදී කිව්වද කියන ගැටලුව තියෙන හින්දා මම ඒක කියලා දෙනවා ඈ. හරි. මේ පනත් එහෙම තියෙන්නේ දෙවනි පාඩමේ. හරි. ව්‍යාපාර පරිසරයේ නෛතික පරිසරය සම්බන්ධ. හරි. පුතේ මෙහෙමයි. දැන් පනත් තියෙනවා. හරි. ඊට පස්සේ ආඥා පනත් තියෙනවා. හරි. පුතේ මේ ආඥාවක් කියන්නේ මොකද්ද? ආඥාවක් මහ රජුගේ ආඥාව නැත්නම් රජිනගේ ආඥාව. ආ දැන් රජිනගේ ආඥාව 1948 කලින් ලංකාව ඉංග්‍රීසීන්ගේ පාලනය යටතේ පැවැත්ුණා. හරිද? 1815 ඉඳලා 1948 වෙනකන් ඉංග්‍රීසීන්ගේ මේ පාලනය යටතේ පැවතුනේ. එතකොට ඉංග්‍රීසීන්ගේ ලොක්කා කවුද? ඉංග්‍රීසීන්ගේ ලොක්කා කවුද? කවුද ප්‍රධානි? ඉංග්‍රීසින්ගේ ප්‍රධානියා ක්වීන් නැත්නම් රජින නේද? ඉතින් රජින කියන දේ තමයි පුතේ ඒ අදාළ බ්‍රිතාන්‍ය කිරීටේ යටතේ තියෙන මේ රටවල් වලට අයිති වෙන නීතිය. මහරජිනගේ නීති තමයි. මහරජින දෙනවා නම් ආඥාවක් මෙන්න මේක මෙහෙම තියෙන්න ඕන. හරි. ඒක තමයි ඒ රටේ නීතිය. හරි. 1948 කලින් පුතේ ඔන්න අපි ඒ නීති වලට කිව්වා ආඥා පනත් කියලා. 1918 මේ අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත, ඊපස්සේ 1890 අවුල් ව්‍යාපාර ආඥා පනත, තව තියෙන ආඥා පනත. 1840 හරි 1840 මොකද පංචාවැලක් වීමේ ආඥා පනත. හරි. ආ කියලා දීලා කලින් මම දැකමන්නේ නැහැ. අදත් අලුතෙන් කට්ටි ඉන්න පුළුවන් නේ. ඔන්න අදත් කියලා දුන්නා 1948 න් පස්සේ නම් පුතේ අපි පනත කියලා දාන්නේ. මොකද ඒකත් 1972 තමයි පුතේ ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුවක් පිහිටවන පළවෙනි අවුරුද්ද. හරි. 1948 ඔයාලා මතක තියාගන්න. 1948 කලින් ආඥා පනත් පස්සේ පනත්. හරි. ඔළුවේ තියාගන්න. මේ මේවා මේ කොමස් වල මේ ප්‍රශ්න පත්‍රයකට අහන්නේ නිකන් කියලා දෙන්නේ. මං කියනවානේ මේ කොමස් කියන එක පුතේ මේ කොමස් කියලා කියන්නේ මේ කොහේ මේ හර බැර කියන එක විතරක් නෙවෙයි ඈ.
න්‍යාය මේක හර මේක බැර ඒක නෙවෙයි කොමස් කියන්නේ කොමස් වල පුතේ ඉගෙන ගන්න තියෙනවා සෑහෙන දෙයක් මිනිස්සුත් එක්ක වැඩ කරන්න කොහොමද කියන තැන ඉඳලා සෑහෙන දෙයක් ඉගෙන ගන්න තියෙන සබ්ජෙක්ට් එක හරි ඒ හින්දා අර හර බැර කියන සංකල්ප වලට විතරක් කොටු වෙලා ඉන්න එපා අලුත් දේවල් ඉගෙන ගන්න හරි දැන් ඔයාලගේ මම නිකන් ඇහුවොත් චෙක් ලංකාවේ චෙක් එකක් ලියන්න පුළුවන් උපරිම අගේ කීයද දැනගන්න ඕනික සාමාන්‍ය කොමර්ස් ඉගෙන ගන්න හැමදේම දැනගන්න බෑ මමත් මේ හැමදේම මුළු ලංකාවේ තියෙන හැමදේම මුළු ලෝකේ තියෙන හැම කොමර්ස් දෙයක්ම මම දන්නේ නැහැ හරි ලංකාවේ නෙමෙයි ලෝකේ ලංකාවේ චෙක් එකක් ලියන්න පුළුවන් උපරිම අගේ කීයද ඒව දැනගන්න ඕන හරි කීයද මේකට අදාළ නැති ප්‍රශ්නයක් ඈ හරි මම අහන හින්දම සහ මම කියපු හින්දම කියන්න මෙන්න ගාන හරි 99 කෝටි 99 ලක්ෂ 99000 999යි 799 හරි 99 කෝටි 99 ලක්ෂ 99000 999යි 799 ඒ කියන්නේ පුතේ බිලියන 1ට අඩු බිලියන 1ට අඩු හරි බිලියනය කියලා කියන්නේ කෝටි 100යිනේ බිලියන 1ට අඩුවෙන් චෙක් ලියන්න පුළුවන් ඉතින් මෙච්චර account එක තියෙයි දන්නේ account එක මෙච්චර තියෙයි දන්නේ ඒ වුණාට සාමාන්‍ය ඒක තමයි කාටවත් දන්නේ නැහැ ඔච්චර සල්ලි තියෙන්නේ සමහර විට සමික පෙර රට වගේ ඇතිනේ හරි මේක තමයි ලියන්න බල උපරිමක ඈ හරි මතක තියාගන්න 99 කෝටි 99 ලක්ෂ 99999 799 හරි ඇති ඇති දැන් අපි යම් ප්‍රශ්නෙට හොඳයි පුතේ අදාළ පනත ඔන්න හරි ඒකට එක ලකුණක් හම්බෙනවා වෙන පනත චරිත ආරම්භ කර ව්‍යාපාරයට සාපේක්ෂව චරිත පටන් ගත්තේ මොන ව්‍යාපාරයක්ද තනිපුත්කල ව්‍යාපාරයක්නේ හරි සාපේක්ෂව රුහුණු ෆ්‍රෙෂ් ෆුඩ් ව්‍යාපාරයේ දැකිය හැකි වාසියක් හා වාසියක් ඔන්න මේ චරිත ආරම්භ කළ ව්‍යාපාරය මොකද්ද අපි ඒක පළවෙනියටම ලිව්වනේ චරිත ආරම්භ කළේ පුතේ තනිපුත්කල ව්‍යාපාරය හරි හැබැයි රුහුණු ෆ්‍රෙෂ් ෆුඩ් කියලා කියන්නේ හවුල් ව්‍යාපාරය හරි අය අර යාගේ කවුද මල්ලි නේද මල්ලි නේ සොහයුරා චමත්තුත් එකතු වුණානේ දැන් ඔක තියනවා ඔකේ චමත් එකතු වුණ හින්දා ඔන්න දැන් හවුල් ව්‍යාපාර දැන් මේකෙන් අහන්නේ හවුල් ව්‍යාපාරයේ වාසියක් හා අවාසියක් ලියන්න. හරි. පුතේ මොනවද වාසි අවාසි? හවුල් ව්‍යාපාරයේ තියෙන වාසියක් හා අවාසියක්. දැන් හවුල් ව්‍යාපාරයේ කියන්නේ වැඩි ප්‍රාග්ධනයක් එක්ස්ප්‍රස් කරගත හැකි වීම. හරි. වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. හරි. හවුල් ව්‍යාපාරේ දෙන්නෙක් ඉන්නවනේ. දැන් එක්කෙනායිනේ කලින් හිටියේ. එයා දැන් මේ लक्ष्य देखा ही, पनस्ता है, लक्ष्य है, अरे साहूद्रे ना पनस्ता है, दाल दी नहीं बैठा क्या, कमान ने एक तीन होने होता ही नहीं, वैडी प्राग तने या क्रेस्ट कर गए थे कि भी, अरे इधर से उधे वाक की में बेदी ले आना, तो एक के एक तमाम इच्छा वाला बैलू है, अरे तो वाक की में बेदी ले आना, दिन एक कतर वाक की में बेदी ले आना, एक होता ही थी, एक आवासिया, अरे ओ आवासिया भी बालमु अखंड पेवत्मक नहीं था, हरी ढारी අකණ්ඩ පැවැත්මක් නැහැ පුතේ. මොකද දැන් අයියායි මල්ලි කියලා තන දැන් අයියායි මල්ලි බිස්නස් එක කරගෙන යනවා. මල්ලි හදිසිය රට යනවා. දැන් අයියායි මල්ලි එකතු වෙලා හවුල් කිවිසුමක් දාලානේ තියෙන්නේ. හවුල් කිවිසුමක් දාලා මෙන්න අයියාගේ නම මෙන්න මල්ලිගේ නම මේ විදිහට තමා කරගෙන යන්නේ මෙහෙමයි කරගෙන යන්නේ කියලා ඔන්න වැඩ ටික කරගෙන යනවා. හරි. දැන් මල්ලි රට යනවා. මේ ලංකාවෙ ඉන්න බෑ මෙහෙම මේ පාලකෝ කියන දේවල් අහන්නේ අපි කියන දේවල් අහන්නෙත් නැහැ කියලා රට යනවා. හරි. අර රට ගියාට පස්සේ දැන් එක්කෙනයි ඉන්නේ. දැන් හවුල් ව්‍යාපාරේ ඉවරයි. අන්න අකණ්ඩ පැවැත්මක් නැත. හරි. ඊපස්සේ ලාභය බෙදිලා යනවා. උනේ. ලාභය බෙදිලා යනවා පුතේ. හරි. දැන් තනියම කන්න තිබ්බ එක කාටද? චරිත්ත. දැන් සහෝදරයටත් බෙදන්න වෙනවා. සහෝදරයටත් කොටසක් බෙදන්න වෙනවා. තමන්ටත් කොටසක් කොටසයි ගන්න පුළුවන් මේ. හරි. ලාභය බෙදිලා යනවා. තව මොනවද? දෙන්නෙක්ට බෙදිලා ගියාට වගකීම අසීමිතයි. හරි. දෙන්නෙක්ට බෙදලා ගියාට පුතේ ඒ දෙන්නගේ තියෙන වගකීම අසීමිතයි. ඔව් තනිව තීරණ ගන්න බෑ. පුතේ මේ වගකීම අසීමිතයි කියන්නේ මොකද්ද? වගකීම අසීමිතයි කියන්නේ මොකද්ද? ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. පුතේ වගකීම අසීමිතයි කියලා කියන්නේ හදිසියේ හරි පුතේ ව්‍යාපාරයේ ණය බේරුම් කරන්න බැරි වුණොත් කියලා නිම කරන්න බෑ. ඒකත් හරි.
හදිසි හරි ව්‍යාපාරයේ ණය බේරුම් කරන්න බැරි වුණොත් ගෙදර තියෙන බඩු මුට්ටු ටික හරි විකුණලා ණය ගෙවන්න වෙනවා පුතේ. හරි. ඒක තමයි වගකීම අසීමිතයි කියලා කියන්නේ. හරි. ගෙදර තියෙන බඩු මුට්ටු ටික හරි ඔක්කොම විකුණලා ගෙවන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. කොයි වෙලාවකවත් කියන්න බෑ මේ අපි නම් දන්නේ නැහැ මේ මම නම් නෙවෙයි චරිත් තමයි ගත්තේ. අරයටත් කියන්න බෑ නෑ මම නෙවෙයි චමත් තමයි ගත්තේ. ඒ වුවා බෑ. ගෙවනවා නම් දෙන්නගේ ගෙදර තියෙන සෝෆා එක හරි බඩු මුට්ටු මොනවා හරි විකුණලා ඉවර කරලා දාන්න. හරි. හොඳයි. ඊට පස්සේ ඊළඟ එක ඔනේ එක අවාසි හරි පුතේ. දැන් එතන බලන්නද මේ අර පනත ලියුපෙකට පුතේ එක ලකුණයි. හරි. ඊළඟට වාසියක් ලියුපෙකට ලකුණු භාගයයි අවාසියක් ලියුපෙකට ලකුණු භාගයයි. එහෙම තමයි හැදෙන්නේ. ලකුණු දෙකේ ප්‍රශ්නනේ. මහලොකු ඒවා නෙවෙයිනේ. ලකුණු දෙකේ ප්‍රශ්නේ හින්දා මේකට හම්බෙන්නේ වාසිය වාසියක් ලියුවාන් පස්සේ භාගයයි අවාසියක් ලියුවාන් පස්සේ භාගයයි. හරි. තුන්වෙනි එක. රුහුණු ෆ්‍රෙෂ් ෆුඩ් ව්‍යාපාරයේ ශක්තියින් දෙකක් නම් කරන්න. හරි අපි බලමු. රුහුණු ෆ්‍රෙෂ් ෆුඩ් ව්‍යාපාරයේ ශක්තියින් දෙකක්. දැන් ශක්තියින් කොහෙද තියෙන්නේ පුතේ? ව්‍යාපාරයේ ශක්තියින් කොහෙද තියෙන්නේ? අපි ඒක බලමු කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මේක ෂදුවත විශ්ලේෂණය. අර ෂදුවත කියන වචනේ පුතේ නැහැ මේ පොතේ නැහැ අච්චු පොතේ නැහැ. ඒවට අපි ඔක කතා කරනවානේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. හරි. ශක්තියින් දුර්වලතා තියෙනවා අභ්‍යන්තර පරිසරයේ. හරි. අත තියෙනවා එළියේ. කියන්නේ බාහිර පරිසරය. හරි. බාහිර පරිසරය. හරි. දැන් මොකද්ද මේ කියන්නේ? ශක්තියින් දෙකක් අහන්නේ. ශක්තියින් තියෙන්නේ අභ්‍යන්තර පරිසරයේ. හරි. ශක්තියින් තියෙන්නේ අභ්‍යන්තර පරිසරයේ. හරි. ශක්තියින් තියෙන්නේ අභ්‍යන්තර පරිසරය. අපි බලමු මොකද්ද මේ ශක්තියක් කියලා. අභ්‍යන්තර පරිසරේ කවුද ඉන්නේ? අභ්‍යන්තර පරිසරේ ඉන්නවා නම් ඉන්න ඕනේ අයිතිකරුවන්, අයිතිකරුවන්, සේවකයින් සහ කළමනාකරුවන්. දැන් මෙන්න මේ කට්ටියගේ තියෙන පුතේ මේ ශක්තියින් තමයි ලියන්නේ. අපි බලමු මේකේ තියෙනවන්. හරි. දැන් මෙන්න කවුද මේ කෘෂිකර්මයේ පිළිබඳ ඩිප්ලෝමාධාරී ගුණ චරිත. මේක ශක්තියක්. ඔයාල ලියන්න ඕනේ චරිත කෘෂිකර්මයේ පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වීම. ඒක එකක්. හරි. ඒක එකක්. ඊට පස්සේ දැන් ඔන්න කෘෂිකර්ම ඒ කියන්නේ කවුද අනිත් එක්කන චමත්. චමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර තිබීම. හරි. රුහුණු ෆ්‍රෙෂ් ෆුඩ් එකේනේ අහන්නේ. රුහුණු ෆ්‍රෙෂ් ෆුඩ් එකේ මෙයාත් හිටියානේ. හරි. ඒකත් ලියන්න පුළුවන්. තව ඔයාලා හැම ගොඩක් අය එපු ආන්ස් එක පළපුරුදු සේවකයෙක් පඳවා ගැනීම. ඒකත් ලියන්න පුළුවන්. තුනක් විතර ලිව්වා කියලා ඉතින් වැරදි දාන්න. හරි. තුනක් විතර ලිව්වා කියලා පුතේ වැරදි දාන්න. ඒ හිඳ ප්‍රශ්නයක් නැහැ. ඒකත් ලියන්න. හරි. ඒකත් ලියන්න. හොඳයි. ඊට පස්සේ ඊළඟ එක ඊළඟ එක අපි බලමු. මෙම ව්‍යාපාරයට අනාගතයේ ඇති විය හැකි තර්ජන දෙකක්. දැන් මුතේ තර්ජන කොහෙද තියෙන්නේ? තර්ජන කොහෙද තියෙන්නේ? ආ තර්ජන තියෙන්නේ මුතේ මේ තයන්නනේ. මේ තර්ජන තියෙන්නේ බාහිර පරිසරේ. තර්ජන තියෙන්නේ මුතේ බාහිර පරිසරේ. එළියේ. හරි. ප්‍රශ්නයක් නැහැ. එහෙම ඔලුවේ තියාගන්න. හරි. එළියේ. ඔව්. දැන් බාහිර පරිසරේ තමයි තර්ජන තියෙන්නේ. මුතේ බාහිර පරිසරේ කවුද ඉන්නේ? ගනුදෙනු කරුව ඉන්නවා. හරි. ව්‍යාපාරෙන් එළි ගනුදෙනු කරුව ඉන්නවා. තරඟ කරුව ඉන්නවා. තව කවුද? ගනුදෙනු කරුව, තරඟ කරුව, සැපයුම් කරුව ඉන්නවා. ආසේ නෛතික පරිසරය, ගෝලීය පරිසරය, ඔව්. දේශපාලන පරිසරය. ඔන්න ඔය වගේ විවිධාකාර පරිසර වර්ග කිහිපයක් තියෙනවා. හරි. විවිධාකාර පරිසර වර්ග කිහිපයක් උදේ තියෙනවා. එතකොට එතනින් දැන් මේ දැන් ඔයාලට මේකේ නම් නැහැ පුතේ. ඇත්තටම කිව්වොත් මේකේ නැහැ මේ තර්ජනයක් කියලා මෙන්න මේකයි කියලා නැහැ. හරි. තර්ජනයක් කියලා මේක නැහැ. හරි. එතකොට ඔයාලට මේක නම් ලියන්න වෙන්නේ හිතලා. බොහෝ දුරට පුතේ මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන්නේ මේ කේස් ස්ටඩි එකෙන් බලාගෙන. හරි. හැබැයි දැන්
මේ වගේ තැනක මේ උත්තරයක් නැහැ නේ ඇත්තටම දැන් කොතනකවත් මේ තර්ජනයක් ගැන සඳහනක් නැහැ හරි ඒ හින්දා වලට ලියන්න වෙන්නේ දැන් අනාගතයේදී ඇතිවිය හැකි තර්ජනයක්නේ ඒ හින්දා කොහොමත් මේක මේක ඉතින් අනාගතයේ ඇතිවිය හැකි තර්ජන මේක නැහැනේ ලියමු මොකද ලියන්න වෙන්නේ තරඟකරුවන් බිහිවීම තරඟකරුවන් බිහිවීම බිහිවීම කියලාම ලියන්න තරඟකරුවන් කියලාම ලියන්න නැතුව තරඟකරුවන් බිහිවීම දෙවැනි එකට ඔන්න හොඳ උත්තරයක් දුන්න ආවා මේ ස්වභාවික විපත් ඇතිවීම ඒකත් හොඳයි පාලනය කරන්න බෑනේ ව්‍යාපාරෙට ස්වභාවික විපත් ඇතිවීම ඔව් මේ තරඟකරුව හැමතිස්සෙම තර්ජනයක්ද කියලා අහනවා පුතේ මෙහෙමයි තරඟකරුව කියන කට්ටිය ඉතින් තර්ජනයක් තමයි ඇත්තම කතාව හරි දැන් තරඟකරුව වැඩි වෙන එක තර්ජනයක් තරඟකරුව අඩු වෙන එක අවස්ථාවක් ඈ තරඟකරුව අඩු වෙන එක අවස්ථාවක් පුතේ ඒක මතක තියාගන්න තරඟකරුව වැඩි වෙන එක තර්ජනයක් අඩු වෙන එක අවස්ථාවක් ඒක මතක තියාගන්න හරි හොඳයි ඊට පස්සේ ඊළඟ එක අපි බලමු තව ඕන්න ලියන්න පුළුවන් රජයේ බදු වැඩි කිරීම එකත් හරි හොඳ උත්තර ටිකක් එන හින්දා මම එකක් කියන්න රජයේ බදු වැඩි කිරීම ගනුදෙනු කරුවන් අඩු වීම පුතේ හරි ගනුදෙනු කරුවන් අඩු වීම ඒකත් ගැටලුවක් නේ හරි ගනුදෙනු කරුවන් අඩු වීමත් ගැටලුවක් හරි වෙළඳ සම්බාධක පැනවීමත් ගැටලුවක් ඒක හරි ඒක ප්‍රශ්නයක් නෑ හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා ඉහත ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් වන පාර්ශව දෙකක් ලියන්න. හරි. ඔන්න අභ්‍යන්තර පරිසරයට අයත් වන පාර්ශව දෙකක් ලියන්න තියෙනවා. හරි. කවුද? වෙන කවුරුත් නැහැ නේද ඉතින්. මේ දෙකොල්ලෝ ඉන්නවා. අයිතිකරුවෝ ඉන්නවා. අයිතිකරුවෝ කවුද? අපිට උදාහරණත් එක්ක ලියන්න පුළුවන් පුතේ. අයිතිකරුවෝ ඉන්නවා චරිත්, චමත්. මේ දෙන්න. ඊට පස්සේ සේවකයන්ට ඉන්නවා පුතේ. ඒක සේවකයන්ට සේවකයා ඉන්නවා. සේවකයා ඒ නමක් නැහැ නේද යාළුවා? සේවකයා හරි ඒක සේවකයා ඊට පස්සේ ඒක හරි මොන අභ්‍යන්තර පරිසරයට අදාළ සාධක දෙකුත් අපි ලිව්වා හරි ඒ ප්‍රශ්න ටික හරි ලේසි ඊට පස්සේ එම ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන සිද්ධියේ සඳහන් පාර්ශවයක් සඳහන් කර එම පාර්ශවයේ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතුවක් ලියන්න හරි පුතේ මොකද්ද ලියන්නේ අපි මොකද්ද ලියන්නේ දැන් අපි උනන්දුවක් දක්වන පාර්ශ්වය හැටියට පුතේ අයිතිකරු ලියමු. හරි? අයිතිකරු උත්තරේ. අයිතිකරුව මොකටද දැන් මේ ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන්නේ? අයිතිකරුව මොකටද ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන්නේ? ඔව්. ලාභ ඉපෙීමට. හරි? ලාභ ලැබීමට. ඒක ලියන්න. ඒක ලියන්න ප්‍රශ්නයක් නැහැ. මේ පාර්ශ්වයේ තමයි පුතේ අයිතිකරුව. හරි? අයිතිකරුව ලාභ ඉපෙීමට. ලාභ ඉපෙීමට අනිත් එක තමයි තමන් يعني ආයෝජනයේ ආරක්ෂාව. දැන් කොහේ හරි තැනක ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා. හරි. දැන් පුතේ ඔය කවුද මේ කට්ටියම ධම්මික පෙරේරාල එහෙම අනිවාර්යයෙන්ම පුතේ බලන දෙයක් තමයි හැම වෙලාවම තමන් ආයෝජනය කරලා තියෙන එක ගැටලුවක් නැද්ද? හරි. මොකක් හරි يعني ගැටලුවක් තියෙනවා නම් ඩක් ගාලා යාලා අයින් වෙනවා. ලොස් වෙන්නේ නැහැ. මොකද එයාලා ගාවත් ගොඩාක් උපදේශකයෝ අනම්මන ගොඩක් අය ඉන්නවනේ. ඒ හින්දා සාමාන්‍යයෙන් මේ ඒ කට්ටිය බලලා බලලා කරලා ඉන්වෙස්ට් කරන්නේ සාමාන්‍යයෙන් හොඳ තැනක. හරි. එතකොට එයාලා කොහොම හරි කරලා බිස්නස් එක ගොඩ දාගන්න. හරි. ඉතින් තමන්ගේ ආයෝජනයේ ආරක්ෂාවත් වැදගත්. අයිතිකරුවෙක්ට. හරි. ඊට පස්සේ තව ගන්න පුළුවන් ඕ මෙතන මේ මොකද්ද බැංකු ණයක් ගත් එකක් තියෙනවද? ආ බැංකු ණය ගත් එකක් තියෙනවනේ. එතකොට ඕනනම් අපිට ලියන්න පුළුවන් පුතේ බැංකුව කියලා ලියන්න පුළුවන් ඉක්මනින් ණය මුදල් පිය ලබා ගැනීමට හරි ඉක්මනින් ණය මුදල් ලබා ගැනීමට හරි ඒක අපිට ගන්න පුළුවන් මේ විදිහට හරි ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා ඔව් ඔය සේවකයා වුණ සේවකයෙකුත් ඉන්නවනේ එයාගෙන රැකියාවේ සුරක්ෂිතභාවය ජොබ් එක තියේද නැති වෙයිද කොහොමද දන්නේ හරි මතක තියාගන්න. හරි. ඊට පස්සේ හරි ඒ ටික හරිය. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා.
පස්වෙනි ප්‍රශ්න. පස්වෙනි ප්‍රශ්න. මේ එක පුතෙක් ඔන්න අහලා තියෙන ප්‍රශ්නයක් මේ වෙළඳ සම්බාධක කියන්නේ මොකක්ද කියලා. ඔයාලට අදාළ නැති වුණත් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් පුතේ වෙළඳ සම්බාධක කියන්නේ මොකක්ද කියන එක. පුතේ වෙළඳ සම්බාධකයක් කියලා කියන්නේ දැන් උදාහරණයක් ඇරියට අපි මෙහෙම ගමු චීනය සහ ඇමරිකාව පොඩක් දෙගොල්ලෝ තරහයිනේ. ඔන්න චීනෙන් වෙළඳ සම්බාධක දානවා ඇමරිකාවේ නැව් වලට අපේ රට ඇතුළට එන්න දෙන්නේ නැහැ. එන්න එපා. ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඇමරිකාවෙනුත් තියනවා ඊට පස්සේ හරි ඔයාලා එන්න දෙන්නේ නැහැ නේ අපි එන්න දෙන්නෙත් නැහැ හරි ඔන්න වෙළඳ සම්බාධක දැන් රටේ ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඇමරිකාවට ඇමරිකාවේ මොන හරි නිෂ්පාදන ආයතනයකට චීනෙන් අමුද්‍රව්‍ය ගෙනාවා චීනේ නිෂ්පාදන ආයතනයකට ඇමරිකාවෙන් අමුද්‍රව්‍ය ගෙනාවා දැන් ඔක්කොම ඉවරයි ඇයි කරන්න දෙයක් නැහැ ඉතින් ඒ මේ වෙළඳ සම්බාධක පුතේ එතකොට වෙළඳ සම්බාධක පැනවුවට පස්සේ ඒ රටවල් අතර ගනුදෙනු වීමක් සිද්ධ වෙන්නේ නැහැ හරි ඒ රටවල අතර ගනුදෙනු සිද්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මම කෙටියෙන් කිව්වේ ගොඩාක් ලොකු විස්තර තියෙනවා. ඒ ඇති. හරි. හොඳයි. දැන් ඔන්න පළවෙනි ප්‍රශ්න හතර ඉවරයි. පුතේ ඔය පළවෙනි ප්‍රශ්න ඔය ප්‍රශ්න 10න් පළවෙනි හතර ඇවිල්ලා ව්‍යාපාර අධ්‍යයනයේ කොටසෙන් තමයි තියෙන්නේ. හරි. ව්‍යාපාර අධ්‍යයනයේ කොටසෙන් තියෙන්නේ. ඒක මතක තියාගන්න. දැන් ඔන්න ව්‍යාපාර අධ්‍යයනය ඉවරයි. දැන් යනවා අපි ගිණුම්කරණයට. ගිණුම් කරණයට අපි යනවා හොඳ හොඳ ප්‍රශ්න ටිකක් අහනවා මම හිමින් සැරේ වට කියන්නම් මේ මොකද්ද සල්ලි අච්චු ගහන්නේ ඇයි ඒ වගේ ප්‍රශ්න ටික කීපයක් තියෙනවා මම හිමින් සැරේ වට උත්තර දෙන්න හරි ඉතින් මතක තියාගන්න මේ අනිත් එක පුතේ මේ දැන් මෙන්න මේ ප්‍රශ්න හතර තියෙනවා නේද ඔය වගේම ප්‍රශ්න හතරක් තමයි බොහෝ දුරට පුතේ මේ ඔයාලට ඕ ලෙවල් ප්‍රශ්න පත්‍රෙත් හම්බ වෙන්නේ හරි මීට අමතරව 11 අවසරේ තියෙනවා තියරි පාඩම් තුනක්. හරි. වෙළඳාම සහ උපකාරක සේවා, කලමනාකරණය, අලවිකරණය. ඔය පාඩම් තුනෙනුත් ප්‍රශ්නයක් දෙකක් මෙතනට එකතු කරනවා. හරි. කරගෙන කරගෙන යදි තේරෙයි පුතේ මේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ හැම වෙලෙම එකම ප්‍රශ්න ටික කියලා. දැන් ඔයාලගේ මේ පළවෙනි ප්‍රශ්නේ උනේ මේ ව්‍යාපාර සංවිධාන ක්‍රමය මොකද්ද කියලානේ. ඔය ප්‍රශ්නේ තමයි හැමදැනම අහන්නේ. හරි. හරි ලේසි ඉතින් එහෙනම් උත්තර දෙන්න. හරි. අපි ඊළඟ එකට යනවා. වෙලාවත් යන හින්දා හොඳයි 2018 1 1 දිනට චරිතයේ ව්‍යාපාරයේ මූලික ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව ලියන්න. ඔන්න තව හොඳ කියලා දෙන්න ඕනෙම කරන තැනක් පුතේ. හරි. දැන් මේවා මේ ලේසි ප්‍රශ්න. ඒක ඔයාලත් දන්නවා මේක ලේසි කියලා. හරි. ඒ වුණාට බොහෝ බහුතරයක් පිරිස වරද්ද ගන්නවා. අපරාධි කියලා හිතනවා ඉතින් ඇයි වරද්ද ගන්න කියලා හිතනවා. හරි. දැන් මේකේ අහන්නේ 2000 මම මේ වරද්ද ගන්න හේතුව කියන්නම් පුතේ. හරි. 2018 1යි 1 දිනට චරිතයේ ව්‍යාපාරයේ මූලික ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව දක්වන්න කියලානේ තියෙන්නේ. හරි. දැන් අපේ කට්ටිය මොකද කරන්නේ? හරි. මොකද කරන්නේ දැන් අපේ කට්ටිය? අපේ කට්ටිය කරන වැඩේ ගිණුම් කරන සමීකරණය උඩින් ලියලා ඔක්කොම මේ ව්‍යාපාරයේ තියෙන ගනුදෙනු ටික දාගෙන යනවා. හරි. දැන් අපෙන් අහන්නේ හැබැයි මොකද්ද? අපෙන් අහන්නේ මොකද්ද පුතේ? අපෙන් අහන්නේ 1යි 1 දිනට ගිණුම් කරන සමීකරණය විතරයි. හරි. 1යි 1 දිනට ගිණුම් කරන සමීකරණය විතරයි අපෙන් අහන්නේ. හරි ඒ වුණාට අර මම කිව්වා වගේ හැම එකකටම හැම එකක්ම දාගෙන යනවා. අපරාධීදී. හරි. අපි බලමු. දැන් මෙතන 1යි 1 දිනටනේ අහන්නේ. හරි. මේ ඔක්කොම ටික ගොඩක් වෙලාවට කට්ටිය සටහන් කරනවා. ඉතින් වෙලාවත් අපරාධි පුතේ. හරි. වෙලාව කාලය අනිවාර්යෙන් අපරාධි. මොකද පැය 3ක පේපර් එකක ඔයාලා මේක මේ ටික ඔක්කොම දාන්න විනාඩි ගාණක් නාස්ති කරනවා. බලද්දි අහලා තියෙන්නේ 2018 1යි 1 දිනට විතරයි. හරි. ඒක ගොඩක් අයගේ වෙන්නේ හදීසිය. අර ගොඩක් අයට ඕනේ කරන්නේ ඕ ලෙවල් පේපර් එකක්. මේක ඔයාලට තේරෙයි ගොඩක් දුරට. මම අනිවාර්යෙන් පොඩ්ඩක් මේ ඇත්තට මම හිතනවා ඔයාලා මේ පාර ඕ ලෙවල් ලියන කට්ටිය අඩුම ගාන එක වාර විභාගයකටවත් පෙනී සිටලා විභාගයකට ගියොත් සෑහෙන වටිනවා පුතේ. හරි සෑහෙන වටිනවා. ඒක මේ බලන්නකෝ. මොකද නැත්තම් ඔන්න අර මොනවා වුණත් ඕ ලෙවල් පේපර් එකක් නේ අතට එන්නේ. කොහොම හරි බලන්නේ පැය 3ට ලියලා දාන්න. දන්න දේවල් ඕන එක. අය නෑ පේපර් එකේ මොනවද තියෙන්නේ අනම් මනම් කියන ඒවා අදාළ නෑ. දන්න දේවල් ටික ලියනවා. හරි. පේපර් එකේ මොනවද තියෙන්නේ? අර සමහරු ඉන්නවනේ එහෙම.
අමාරු ඉන්නවා ඒ දවස්වල මේ සමහරලාට අපිත් ඉතින් ඕක වැඩ කරලා තියෙනවා කැම්පස් එකේදී එහෙම හරි ප්‍රශ්නේ කොහොම ආවත් අදාළ නැහැ ලියන්නේ දන්න දේවල් ටික විතරයි ඒක ප්‍රශ්නේ මොන විදිහට තිබ්බත් ප්‍රශ්නයක් නෑ තමන් දන්න ටික ලියලා එන්න හරි ඉතින් එහෙම කරන්න එපා ඈ විභාගෙදී දැන් මේ 2018 1 1 කියපු ගාම මොන්න ප්‍රශ්න වෙනවා එතකොට මේ හරි හොඳයි पेपर एक कहूँ देखिए मे पेपर्स करना पुलवां पुते मैं मैं एक दवा सर मुनोद वेलाती बल एक हर एक दवा सर मुनोद पुते वेलाती हर दिदास दाट एक दिन उन्होंने आरंभ करा ओह सत्व लक्ष देखा पटना कट कांबर आगद पनस दाहक पटना शीतकर्ण आगद मुदलिन लक्ष आगद व्यापार टेदी हर मेन मे देवल टीकता पुते वेलाती मैंने किसी दे आखने आने देखा एक दवा सर ला मिथन मे तमत्कने दहाकोट लक्ष देख कड़कांबरे दापुकाय पनस्ताहक शीतकर्ण दापुकाय लक्षक मुदलक दापुकाय वितर वाला संधान करोणी अरे विन किसी दयापूते वत्कम समानाय हिमिकम धन वगकी वत्कम समानाय हिमिकम धन वगकी अरे හොඳයි ඒකෙදී ඔන්න පළවෙනි මේක අපි ඕනනම් ඉතින් දිනේ දාමු 1 1 ඉස්සලා මොකද කරන්නේ ලක්ෂ 2ක කඩ කාමරේ දාන හරි ලක්ෂ 2ක කඩ කාමරේ පුතේ කඩ කාමරයක් නේ දාන්නේ එහෙනම් මුදල් කියලා ලියන්න එපා හරි දැන් මේ ගිනුම් කරන සමීකරණ එහෙම කාට හරි කෙනෙක්ට අමාරු නම් අර YouTube එකේ වීඩියෝ එක තියෙනවා ගිහලා බලන්න පුතේ හරි YouTube එකේ වීඩියෝ එක තියෙනවා ගිහලා බලන්න අනිවාර්යයෙන්ම හරි उन्हें लक्ष्य देखा दाने खड कामरे अरे मेतन लिया ना अभी खड कामरे हिमिका में किए थे बुदे हिमिका मत तोड़ने दें ऐतिहार है ना दाने देखो ये हिमिका मत तोड़ने लक्ष्य देखा किंग वैडी है ना अरे एक टापी किया ना प्राग दाने किया वाक की में किसी में दया पेन ने वाक की में किसी प्रश्न आक ने वात काम वैडी उना लक्ष्य देखा किंग हिमिका मत वैडी उना लक्ष्य देखा किंग अरे ඊට පස්සේ පුතේ ඊළඟ එක රුපියල් 50000ක් වටිනා ශීතකරණය දානවා හරි ඔන්න වත්කම වැඩි වෙනවා 50000ක් මොනවා කියලාද ශීතකරණය කියලා වැඩි වෙනවා මුදල් එහෙම නෙවෙයි මොකද ශීතකරණයන්නේ දාන්නේ මුදල් කියලා වැඩි කරන්න බෑ අපිට අයිතිකාරය දාන හින්දා ආපහු සැරයක් පුතේ හිමිකම වැඩි වෙනවා හරි ඒකටත් අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා වගකීමට කිසිම දෙයක් වෙන්නේ නැහැ වගකීම කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරි. ඊළඟ එක පුතේ. ඊළඟ එක. ශීතකරණය මුදලින් රුපියල් ලක්ෂයක් ගන්න. ඕන දැන් තමයි සල්ලි වලින් ලක්ෂයක් ගන්න. මුදලින් ලක්ෂයයි. මුදලින් ලක්ෂයයි. ඕන මුදල්. මුදල් වැඩි වුණා. ඊට පස්සේ ඒකත් පුතේ හිමිකම වැඩි වෙනවා ලක්ෂයකින්. ඒකත් ප්‍රාග්ධනය කියලා. දැන් කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ හැම එකක්ම ප්‍රාග්ධනය කියලා ලියන්නේ නැතුව මේ ටික එකතු කරලා අපි තුමු 250000යි 350000යි නේ හරි මෙතනට ඉරක් ගහන්න ඕනෙම නැහැ හරි ඒක ඉර ඕනෙම නැහැ දැන් මෙතන එකතු කරාන් පස්සේ 350000යි නේ කාට කවුරු හරි කෙනෙක් කරලා තියෙනවා නම් හිමිකම දන 350000යි ප්‍රාග්ධනය කියලා මේ ටික වෙනම ලියලා පෙන්නලා තියෙනවා නම් ඒත් ගැටලුවක් නැහැ හරි උත්තරේ හරි පුතේ ඒත් ප්‍රශ්නයක් නැහැ හරි ඔන්න එහෙනම් මේ මූලික ගිණුම් කරන සමීකරණය ඔච්චරයි පුතේ මේක අර 1 දිනට කියලා තියෙනවනේ ඒ හින්දා එකතු කරලම පෙන්වන්න හරි එකතු කරලම පෙන්වන්න 350000යි හිමිකම 350000යි ඔන්නෝම එකතු කරලම පෙන්වන්න එතකොට වැඩේ කම්ප්ලීට් හරි වගකීමක් නැහැ වගකීමක් නැහැ වත්කම් 350000යි හිමිකම 350000යි හරි ඔන්න උත්තරේ අකුණු දෙකයි ඔක්කොම ලියන්න එපා. වැරදිලා හැම. හරි ඊළඟ එක. අනිත් එක පුතේ මේ හැම වෙලාවෙම බලන්න සමීකරණේ උගන්වද්දි තෝ කියලා දුන්නා. අනිවාර්යෙන් මේ අපි දාන හැම මේ ගනුදෙනුවක පුතේ දෙපැත්ත සමානද කියලා බලන්න. හරි. නැත්තම් මේ දැන් සමහරු මෙහාට ලක්ෂ 2 දානවා මේ ලක්ෂ 2 දාන්න අමතක වෙනවා. සමහරු මේ 50000 දානවා ආයෙ පහේ 50000 අමතක වෙනවා. ඒක දෙපැත්ත බැලන්ස්ද කියලා හැම වෙලාවෙම හැම ගාණක්ම ඉවර වෙද්දී මේ දෙපැත්ත බැලන්ස්ද කියලා බලන්න. එතකොට
වැඩේ මගේ හැරෙන්නේ වැඩේ හරියට කරගන්න පුළුවන් හරි හොඳයි ඊළඟ එක ඉහත සිද්ධියේ සඳහන් වන ජංගම වත්කමක් සහ ජංගම නොවන වගකීමක් මොන හොඳට බලා ගන්න මොකක්ද අහන්නේ ජංගම වත්කමකුයි ජංගම නොවන වගකීමකුයි හරි පුතේ ජංගම වත්කම් වලට උදාහරණයක් දෙන්න බලන්න ජංගම වත්කම් වලට උදාහරණයක් මොකද්ද ජංගම දැන් වටිනාකම නම් ඕනෙත් නෑ පුතේ වටිනාකම අහලා නෑනේ එහෙනම් ලොකු අවශ්‍යතාවයක් නෑ මුදල් කියලා ලිව්ව හැකි හරි ජංගම වත්කම් මුදල් ජංගම වත්කම් මුදල් හරි ජංගම නොවන වගකීම ජංගම නොවන වගකීම බැංකු ණය හරියටම හරි ජංගම නොවන වගකීම නම් තියෙන්නේ බැංකු ණය විතරයි හරි බැංකු ණය විතරයි මේ ජංගම වත්කම් වලට අපිට මුදල් වලට මුදල් දාන්න පුළුවන් මේ මම දැක්ක එක උත්තරයක් උදේ පළතුරු කියලා දාලා තියෙනවා ඒකත් හරි තොගේ කියලා දාන්න පළතුරු තොගේ ඒක ජංගම වත්කමක් ඈ ජංගම වත්කම පළතුරු තොගේ මුදල් හැබැයි මේ ජංගම නොවන වගකීමක් වෙන්නේ බැංකු ණය විතරයි බැංකු ණය හරි බැංකු ණය පුතේ जैसे 1 2018 1 31 දිනට ව්‍යාපාරයේ සතු ජංගම නොවන වත්කම් වල වටිනාකම කොපමණ හරි දැන් ඒක අපි ලියමුකෝ ජංගම නොවන වත්කම් වල වටිනාකම කීයද කියලා හරි බලමු අපි කීයද කියලා දැන් ජංගම නො පුතේ ජංගම නොවන වත්කම් කියලා කියන්නේ මාස 12ට වඩා වැඩිද අඩුද ජංගම නොවන වත්කම් කියලා කියන්නේ මාස 12ට වඩා වැඩිද අඩුද වැඩි හරියට හරි ජංගම නොවන වත්කම් කියලා කියන්නේ මාස 12ට වඩා වැඩි ජංගම වත්කම් කියලා කියන්නේ මාස 12ට වඩා අඩු හරි දැන් අපි මේ වැඩිපුර තියෙනේම තමයි බලන්නේ හරි දැන් බලමු මේ ජංගම නොවන වත්කම් මොනවද තියෙන්නේ ලියලම පෙන්වන්න පුතේ ලියලම පෙන්වන්න දැන් ජංගම නොවන වත්කම් හරි ජංගම නොවන වත්කම් මොනවද බලමු අංක 1 තියෙනවා පුතේ කඩ කාමරේනේ කඩ කාමරය තියෙනවා ඔන්න කඩ කාමරය ලක්ෂ 2යි හරි ඊට පස්සේ මේ ශීතකරණය තියෙනවා ෆ්‍රිජ් එකකුත් දැම්මනේ ශීතකරණය 50000යි හරි ශීතකරණය 50000යි හරි ඊට පස්සේ මේ බලන්න තව මොන හරි තියෙනවද කියලා නෑ මේ ගනුදෙනු වලත් නෑ නේ ගනුදෙනු වලත් කිසිම දෙයක් නෑ මේ දෙක විතරයි කඩකා ජංගම වත්කම් කියලා කියන්නේ පුතේ ඔය ජංගම වත්කම් කියන්නේ මොකද්ද කියලා හරි දිනවා ජංගම වත්කම් කියලා කියන්නේ මාස 12කට වඩා අඩුවෙන් භාවිතා කරන වත්කම් ජංගම වත්කම් හරි ජංගම නොවන වත්කම් කියලා කියන්නේ මාස 12කට වඩා වැඩිපුර භාවිතා කරන වත්කම් හරි දැන් මෙන්න උත්තරේ මේ දෙක විතරයි 250000යි අර උත්තරේ ලියද්දි පැහැදිලිව ලියන්න පුතේ 2018 එකයි 31 දිනට ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් හරි මේක පැහැදිලිව ලියන්න එතකොට ටිකක් හොඳයි පේපර් එක හරියට පැහැදිලිව ලියන්න පුතේ එතකොට බලන කෙනාට සෑහෙන හොඳින් බලන්න පුළුවන් අපි හැම වෙලාවම මේ සැලකිලිමත් වෙන්න ඕනේ පේපර් එක බලන කෙනාගෙන් ඔය පේපර් එක බලන්නේ මමවත් එහෙම නැත්නම් මගේ ක්ලාස් එකෙන් නැතුව කොහේ හරි ක්ලාස් එකකට යනවා නම් ඒ උගන්වන සර්වත් ඉස්කෝලේ උගන්වන මැඩම් හරි සර්වත් නෙවෙයි. හරිද? පේපර් එක බලන්නේ වෙනම කෙනෙක්. අපි දන්නේ නැහැ කවුරු බලනවද කියලා. ඒ හින්දා පේපර් එක බලන කෙනා මොන විදියෙ කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ නේ. හැම වෙලාවම නිකන් දැක්ක ගමන් තරහ යන මිනිස්සෙක් නම් කපල කොටලා තියෙද්දි උට දෙන්න හොඳ නැහැ ලකුණු කියලා කපලා දාන. හරි? ඒ හින්දා හොඳට පැහැදිලිව උත්තර ලියන්න. ලස්සනට උත්තර ටික ලියන්න. සමහරු ඉන්නවා පුතේ අනේ කමක් නැහැ පවු නෙමේ කපල කොටලා තිබ්බට කමක් නැහැ හොඳට හිමින් සැරේ බලන කට්ටිය ඉන්නවා ඉතින් තමන්ගේ වාසනාව අනුව කාට හම්බෙයිද දන්නේ නැහැ පේපර් එක හරි සැලකිලිමත් වෙන්න ඉන්න පේපර් එක ලියද්දි ඊපස්සේ දැන් ඔන්න මේක හරි 250000යි ජංගම නොවන වත්කම් වල වටිනාකම ඊපස්සේ හත්වෙනි එක පුතේ පළතුරු මිලදී ගැනීමට අදාළ ditth සටහන අගයන් සහිතව දක්වන්න ඔන්න ditth සටහන ලියන්න තියෙනවා මොන ගිනුමටද හර වෙන්නේ මොන ගිනුමටද බැර වෙන්නේ හරි
මොනගිනුමටද හර වෙන්නේ මොනගිනුමටද බැර වෙන්නේ හරි අපි බලමු පළතුරු මිලට ගැනීමට අදාළ කොහෙද තියෙන්නේ පළතුරු මිලට ගත් එක අපි බලමු මේක ව්‍යාපාරේ පළතුරු මිලට ගත් එක මේ තියෙන පුතේ මෙතනක් තියෙනවා නේද හැබැයි කීවෙනි අවුරුද්දද කියලා නෑ නේද පළතුරු මිලදී ගැනීමට අදාළ දිත්ත සටහන අගයන් සහිතව දක්වන්න කමක් නෑ එකක් දාමු පළතුරු මිලට ගැනීම දෙකක් තියෙනවා එකයි නමයක් තියෙනවා පුතේ එකයි දෙකක් තියෙනවා අපි එකක් විතරක් ලියමු එකයි දෙකේ කලියමු එකයි දෙකේ කලියමු ඇටලුවන්නේ දැන් පළතුරු ගන්නවා හරි මොනවද දීලාද ගන්නෙ මොනවද දීලාද ගන්නෙ පළතුරු ගන්නෙ මොනවද දීලාද මෙන්න මේක මතක් කරගමුද පොඩ්ඩක් අපි අර මේකත්ද සෙමිනා කරද්දී පුතේ මෙන්න මේක ලියාගත්තනේ හැමදාම පැත්තකින් වත්කම් වියදම් වැඩිවීම අර අඩුවීම බැර හරි ඊපස්සේ හිමිකම් ආදායම් වගකීම් මේක දැන් ඕනේ වෙනවා මම ඒකයි මේක ලියන්නේ ඔයාලත් පැත්තකින් ලියා ගන්න වැඩිවීම බැර අඩුවීම හර අඩුවීම හර මෙන්න මේක මතක ඇති සෙමිනා තිබ්බ දවස් 3 වෙනි දවසේ 4 වෙනි දවසේ අපි දිගටම මෙන්න මේක ලියාගෙන තමයි ඉතුරු බෝඩ් එකේ ඉතුරු ගණන් ටික අපි හදාගත්තේ. මොකද ඒක එච්චරටම වටිනවා. මොන ගිනුමටද හර වෙන්නේ මොන ගිනුමටද බැර වෙන්නේ කියන එක හරියටම දැනගන්න පුතේ ඒක වටිනවා සෑහේ. හරි මතක තියාගන්න. හොඳයි. දැන් එතකොට දැන් අපි පුතේ මේ පළතුරු මිලදී ගන්නවනේ. පළතුරු රුපියල් 10000ක පළතුරු මිලදී ගන්නවා. මොනවද දීලාද ගන්නේ? මුදල් දීලා හරියටම හරි මුදල් දීලා තමයි ඔන්න ගන්නෙ හරි දැන් එක ගිනුමක් මුදල් ගිනුම අනිත් ගිනුම මොකද්ද එක ගිනුමක් නම් මුදල් ගිනුම අනිත් එක කියන්න බලන්න අනිත් එක මොකද්ද දැන් බලමු කට්ටියගේ කොහොමද කියලා හරි අනිත් ගිනුම මොකද්ද බහුතරයක් හොඳ හරි උත්තර ටික හම් වෙනවා. පෙරදි කීපයකුත් එනවා ඒ අතරින් පතරින්. පුතේ හොඳට මතක තියාගන්න. උත්තරේ තමයි ගැනුම් ගිනුම. හරි. පුතේ තොග ගිනුම හරි. බාණ්ඩ ගිනුම කියලා දේවල් නැහැ. හරි. ඒකට වෙනුවට තියෙන්නේ පුතේ ගැනුම් ගිනුම. දැන් මෙතන හොඳට මතක තියාගන්න ඕනෑම ව්‍යාපාරයක ගැනුම් ගිනුමට දාන්නේ ඒ ව්‍යාපාරේ විකුණන්න ගන්නවා දැන් අපි හිතමු දැන් පළතුරු පුතේ මේ කට්ටිය ගන්න යාපහ විකුණන්නනේ ඒක වෙළඳ භාණ්ඩයක්නේ නේද පළතුරු ගන්න විකුණන්නනේ විකුණන්න ගන්නවා නම් තමයි අපි ඒ ගැනුම් ගිනුමට දාන්නේ දැන් උදාහරණයකට නැත්තම් ඔයාලා හිතන්න මේ දැන් අපි හිතමු මේ මේ ව්‍යාපාරයට තව ෆ්‍රිජ් එකක් ගන්නවා දැන් අර ෆ්‍රිජ් එක පොඩි දැන් තව ෆ්‍රිජ් එකක් ගන්නවා දැන් ෆ්‍රිජ් එක විකුණන්න නෙමෙයිනේ ගන්න ෆ්‍රිජ් එක ගන්න පාවිච්චි කරන්න ඒ හින්දා ඒක දාන්නේ ෆ්‍රිජ් ගිනුමටනේ ශීතකරණ ගිනුමට හරි ශීතකරණ ගිනුමට තමයි ඒක දාන්නේ හරි හැබැයි පළතුරු ගන්න ආපහු විකුණන්නනේ ඒක දාන්නේ පුතේ ගැනුම් ගිනුමට අවදාපත් තොග ගිනුම බාණ්ඩ ගිනුම කියලා ගැනුම් ගිනුම් ගහන්න එපා හරි මේවා නැහැ හරි ගැනුම් ගිනුම තියෙන්නේ ගැනුම් ගිනුම තියෙන්නේ හරි හොඳයි දැන් ඒක උත්තරේ මොකද්ද දැන් අනිත් එක ගැනුම් ගිනුම කියන්නේ මොන ගිනුමක් කියන්න බලන්න ගැනුම් ගිනුම කියන්නේ මොන ගිනුමක්ද? උත්තරේ හරි. ඒ ගැනුම් ගිනුම කියලා කියන්නේ වියදම් ගිනුම. අපි ගන්න දැන් විකුණුම් කියලා කියන්නේ ආදායම්නේ. විකුණුම් ගිනුම කියලා කියන්නේ ආදායමක්. ගැනුම් ගිනුම කියලා කියන්නේ වියදමක්. හරි. ගැනුම් ගිනුම කියලා කියන්නේ වියදමක්. වියදම් දැන් අපි ගණ්ඩ පුතේ වියදම වැඩි වෙනවා. වියදම් වැඩි වීම හර හරි වියදම් වැඩිවීම හර එහෙනම් අපි ලියන්නේ ඔන්න ගැනුම් ගිනුම හර 10000යි මොනවදින්ද වියදම් කරේ මුදල් වලින් ගත්තේ හරි මුදල් පොත මුදල් ගිනුම කියලා ලිව්වත් කමක් නැහැ පුතේ සල්ලි අපෙන් යනවනේ එළියට සල්ලි අපෙන් එළියට යනවා එතකොට මුදල් යද්දි වත්කම් අඩු වෙනවා වත්කම්
අඩුවීම බැර. වත්කම් අඩුවීම බැර. 10000යි. මෙන්න මේ තමයි ත්‍ත්ත සටහන. කීවෙනි එකට උත්තරේද? හත්වෙනි එකේ පළවෙනි එකට උත්තරේ ගණුම් ගිනු මහ 10000යි. පොත බැර 10000. හරි. මට දකින්න තිබ්බ දෙයක් තමයි මේ හර බැර සමහර අයගේ වර්ධිනෝ. හරි. හරිද පුතේ? ලෙජර් ඕනේ නැහැ. මේකට ලෙජර් ගිනුම් ගහන්න ඕනේ නැහැ. හරි. ලෙජර් ගිනුම් මේ ගහන්න ඕනේ නැහැ. මේකේ තියෙන්නේ ත්‍ත්ව සටහන ලියන්න. ලෙජර් ගිනුම් අවශ්‍ය නැහැ. ලෙජර් ගිනුම් ඕන නම් කෙලින්ම කියනවා ලෙජර් ගිනුම් සඳහන් කරන්න කියලා. ලෙජර් ඕනේ නැහැ. මුදල් පොත කියලා කියන්නේ මුදල් එනවා මුදල් යන ඒවා සඳහන් කරන පොත තමයි මුදල් පොත. හරි. මට දැන් මම අර කිව්වා වගේ ඉස්සල්ලාම ඉස්සල්ලත් කිව්වා වගේ පුතේ මේ මේ නමින් තියෙනවා මොකක්ද YouTube channel එක. හරි. ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. හරි. ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඒ හින්දා උමුදේශල්ලිස් කියන YouTube channel එක ගැන මම දාන්නම් group link groups වලට දාන්නම් link එක කවුරු හරි කෙනෙක්ට මේ group වල නැත්තම් මගේ number එකට message එකක් දාලා ඒ මේ channel එක sorry channel එකේ link එකයි පුතේ මේ මොකද්ද PDF ටිකයි ඉල්ලගන්න. ඉල්ලගෙන බලන්න. හරි. හර මේ හර බැර බැරි නම් හරි හර බැර බැරි නම් පුතේ වැඩේ දරුණුයි ඈ. අමාරු වෙනවා වැඩේ. ඒ හින්දා මම කියන්නේ තව තියෙනවානේ මගේ එක හරි කාගේ හරි කමක් නැහැ බලලා මගේ බලන්න කියලා කියන්නේ ඉතින් මේ PDF ටික මං ගාව තියෙනවානේ. ඒ හින්දා බලන්න ඒක. එතකොට මෙන්න මේ වැඩි වෙන්නේ ඇයි අඩු වෙන්නේ ඇයි මොනවද මේවා? ඒව හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ජංගම වත්කමක් කියන්නේ මොකද්ද? ජංගම නෝන වත්කමක් කියන්නේ මොකද්ද? අවබෝධයක් ගන්න පුළුවන්. නැත්නම් අපරාධය. ඉනුම් කරන්නේ හිර වෙනව නැත්නම්. ඉස්සරහට කරගෙන යන්න බෑ පුතේ මේ අවබෝධය නැත්නම්. අමාරුයි. මේකට ලෙජර් ගිනුම් ගැහුවොත් වැරදිද කියලා අහනවා. ලෙජර් ගිනුම් ගැහුවොත් පුතේ නෑ. අකුණක් එන්න පුළුවන්. කිසිම ගැටලුවක් නෑ. හරි. ඒ වුණාට ත්‍ත්සටහන් ලියන්න කියලා තියෙද්දි මේකම ලියන්න. සමහර ඉන්නවනේ සාම්ප්‍රදායික ගුරුවරු. ගන්න පුළුවන්. හරි. මේක මොනවද මේ? අහලා තියෙන්නේ ත්‍ත්සටහන් න්‍යාය මේකට ගන්න ලෙජර්. වැරදි දාන්න ඕනේ. කියන්න බෑ ඉතින්. වැරදි දාන්න පුළුවන්. කියලා තියෙන දේම කරමු. ත්‍ත්සටහන් ලියලා තියෙන. නිකන් රිස්ක් එකක් ගන්න ඕනේ නෑ. මේකම ලියන්න. ඊළඟ එක හරි ඊළඟ එක තමත් රුපියල් 50000ක ප්‍රාග්ධනයක් ඉදීමට දාලා ත්‍ත්ව සටහන. ඔන්න එතනත් ලියන්න තියෙන්නේ පුතේ ත්‍ත්ව සටහනක්. එතනත් ත්‍ත්ව සටහනක් ලියන්න තියෙන්නේ. ඔයාලා අහන ප්‍රශ්න හැම එකකටම සමහර විට මට උත්තර දෙන්න මේ සමහර විට බැරි වෙන්න පුළුවන්. තරහ වෙන්න එපා. ඒ හැම මේ නම බලලා උත්තර දෙන්නේ නැහැ. කවුද මේ අහන්නේ? ආ එයා මම දන්න කෙනෙක්. එහෙම උත්තර දෙන්නේ නැහැ. මම දකින්නවට උත්තර දෙනවා. අර හැම එකකටම සමහර විට උත්තර දෙන්න බැරි වෙපුතේ. මොකද හැම එකකටම උත්තර දෙන්න ගියොත් සමහරලාට අද දවසේ මේ පොඩ්ඩක්වත් කරගන්න බැරි වෙනවා. ඒ හින්දා මම උත්තරයක් නොදුන්නොත් කිසියම් ප්‍රශ්නයකට මට මෙසේජ් එකක් දාලා අහගන්න. හරි. දැන් 50000ක් ඔන්න සල්ලි දානවා ව්‍යාපාරයට. දැන් මුදල් ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා පුතේ. ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා කියලා කියන්නේ වත්කම් වැඩිවීම හර. වත්කම් වැඩිවීම හර. හරි. එතකොට මුදල් වැඩි වෙනවා. අපි ඒකට ලියනවා මුදල් පොත හර 50000යි. දැන් මොකද්ද වැඩි වෙන්නේ? කවුද සල්ලි දාන්නේ? අයිතිකාරයෙක්නේ සල්ලි දාන්නේ. ඒ කියන්නේ පුතේ ප්‍රාග්ධනය. ව්‍යාපාරයට ප්‍රාග්ධනය දානවා. ප්‍රාග්ධනය කියලා කියන්නේ හිමිකම. හිමිකම් වැඩිවීම බැර. හරි. මොන දානවා? ප්‍රාග්ධන ගිනුම බැර 50000. ප්‍රාග්ධන ගිනුම බැර 50000. හරි. 8 වෙනි එක. දැන් මේ ඇවිල්ලා පුතේ 7 එකට උත්තරේ. මේ දෙවෙනි එකට උත්තරය. ඊට පස්සේ ඊළඟ එක ව්‍යාපාරයේ ජනවාරි මාසයේ ගෙවිය යුතු බැංකු ණය පොලිය කොපමණද? ආ බැංකු ණය පොලිය කීයද පුතේ? දැන් මෙන්න තියනවා කීයද ගත්තේ බැංකු ණය? බැංකු ණය කීයද ගත්තේ?
බැංකු ණය ලබා ගැනීම 50000යි. ඔන්න බැංකු ණය ලබා ගැනීම 50000යි. පොලිය 112යි කියලා තියෙනවා. හරි. පොලිය 112යි කියලා තියෙනවා පුතේ. කියන්න බලන්න උත්තරේ. උත්තරේ කියන්න බලන්න. ඕකයි ඕකත් ගොඩක් අදගත් එකක් ඈ. හරි. ගොඩක් අදගත් එකක්. ගිණුම් වර්ග කීයක් තියෙනවද කියලා අහනවා 5යි. මේ තියෙන ගිණුම් වර්ග ටික. හරි. ඔයගොඩ උත්තරේ දාන්න. මෙතනත් වැදගත් පොයින්ට් එකක්. අපි බලමු ඔයාලා හරියටම උත්තරේ දෙනවද කියලා. මේවට රුපියල් ඕනේ නැහැ. මේවට රුපියල් දාන්න නැද්ද කියලා නෝ එහෙම අවශ්‍යතාවයක් නැහැ. අච්චුපද බලන්න අච්චුපදේ තියෙනවද කියලා බලන්න රුපියල් කියන එක. හරි අපි බලමු ඔයාලගේ උත්තරේ හරි වැරදිද කියලා. හරි. දැන් කීයක්ද ගන්නෙ? 50000ක් ගන්න. හරි. දැන් සෑහෙන උත්තර ටිකක් එනවා. මම මේක අයින් කරනවා ඈ. දැන් මේක ඉතා සරල ප්‍රශ්නයක් නේ පුතේ. ඉතා සරල ප්‍රශ්නයක් නේ මේක. වැඩි කතා කරන්න දෙයක්වත් නැහැ මේක. හරි. බැංකු ණය 50000යි. හරි. 112න් වැඩි කරා. හරි. හරි දැන් 50000 112න් වැඩි කරා. හරි. දැන් මේකනේ කරන්නේ ගොඩක් අය. 175ක් 80ක්ම උත්තරේ ආවේ 50000 වැඩි කරා 112න් රුපියල් 6000යි. ඒක රුපියල් 6000යි. ඔන්න උත්තරේ කියලා ආවා. හරි. දැන් අපෙන් අහන්නේ කවදටද ප්‍රශ්නේ බලන්න හරියට ඔන්න වැරදෙන තැන් පුතේ හරි ජනවාරි මාසයේ ගෙවිය යුතු බැංකු ණය පොලිය පුතේ මේ වගේ ප්‍රතිශතයක් දෙන්නේ හරි දැන් ඕකේ කෙලින්ම දාලා තියෙනවා බැංකු ණය සඳහා වාර්ෂික පොලිය අනුපාතය කියලා හා ඒක කිව්වත් නැතත් මතක තියාගන්න පුතේ සාමාන්‍යයෙන් බැංකු ණය පොලියක් දෙන්නේ වර්ෂයකට මේක මගේ පුතේ වැඩි කරන්න ඕනේ 12න් එකෙන්. හරි 12න් එකෙන් වැඩි කරන්න ඕනේ. වැඩි හො බලන්න දෙයක්වත් නැහැ. 12ට 12ක් ලැබුණා. බිංදු දෙකට බිංදු දෙකක් ලැබුණා. උත්තරේ රුපියල් 500යි. මට 6000ම තමයි මම නම් දැක්කේ. මොන සෑහෙන පිරිසකක ඒ කියන්නේ වැරදි ඈ. සෑහෙන පිරිසකක ඒ කියන්නේ වැරදි. ඔන්න බලා ගන්න ඕනේ පොයින්ට්ස්. මට මතකයි 2018 වගේ එක දුවෙක් හිටියා ක්ලාස් එකක. ලකුණු හැමදාම 98 97 එහෙම ගන්නවා මෙන්න මේව වරද්ද ගන්න මාසෙකට හොයන්න කිව්වට පස්සේ හොයන අවුරුද්දටම ලකුණු දෙකක් කැපෙනවා එතනින් ඉවරයි CNC එක ගන්න පුළුවන් chance එකක් තිබ්බා හරි හැම paper එකකටම හැමදාම මම papers තුනක් විතර මට එක දිගටම අහුණා මම අන්තිමට කිව්වා පුතේ වාගේ මෙන්න මේක තමයි වරදින්න හැමදාම අපරාදේ හරි ලකුණු එකක් දෙකක් අඩු වෙනවා ඒක හරි මතක තියාගන්න මේ මේ වගේව ගොඩක් වෙලාවට පටලවනවා මේ වගේව ඉන්නේ මෙතන විතරක් නෙවෙයි ඉස්සරහට ගණන් හදද්දී ඉස්සරහ කොටස් වලත් එනවා එතකොට ගොඩක් අය වරද්ද ගන්න මාසෙකට හොයන්න තියෙන එක අවුරුද්දටම හොයලා දානවා ටොක් ගාලා 6000 එතකොට එන්න සැටිස් දැන් අපි හෙව්වා අම්මා මේ ලේසි මාර ලේසි කියලා බලද්දී 12 එකකින් වැඩි කරලා නැහැ හරි ඒක පටලව ගන්න එපා පුතේ අපරාධ ලකුණු ආ ඒ ගිනුම් ගත කර පෙන්වන්නද අන්න ඔන්න දැන් ගිනුම් ගත කර පෙන්වන්න කියලා කිව්වේ හරි අන්න දැන් ලෙජර් ගිනුම් ගහමු. දැන් ගිනුම් ගත කර පෙන්නන්න කියලා නේ කියන්නේ. හරි දැන් දීත්වසටහන නෙමෙයි අහන්නේ. හරි. ඔන්න දැන් මම දන්නවා ගැටලුකාරී තත්වයක් එනවා. දැන් මම ගහනවා ටී ගිනුමක්. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් අනිවාර්යෙන් එයි. දැන් ඔය වගේ මේ වගේ තැනකදී ටී ගිනුමක් ගහුවට කමක් නැත්තේ කියලා. පුතේ හරි ස්ට්‍රක්චර් එක ගහන එක තමයි හොඳ. මම නැහැ කියන්නේ. හරි. ගොඩක් වෙලාවට ඉස්කෝලවල ඉන්නුත් කියන්නේ ස්ට්‍රක්චර් එක ගහන්න. හරි. හැබැයි ටී ගිනුමක් ගැහුවට ප්‍රශ්නෙකුත් ලොකු ගැටලුවක් නැහැ. හරි. ලොකු ගැටලුවක් නැහැ ටී ගිනුමක් ගහන එක ලකුණු හම්බ වෙනවා. හරි. ඒ වුණාට මම කියනවනේ රිස්ක් එකක් තියාගන්න ඕනේ නැහැ කියලා. ටයිම් එක ගොඩක් ඉතුරු වෙලා තියෙනවා කියලා ඔයාලට තේරෙනවනේ පේපර් එක කරගෙන යද්දි දැන්. පැයක් විතර කරගෙන යද්දි තව කොච්චර වෙලා තියෙනවද මට කොච්චර වෙලා තියෙයිද ඕවා හැදෙනවා පුතේ. ඕ ලෙවල් පේපර් එකට යද්දි ඔයාලට ඕවා තේරෙනවා. ආ වෙලාව ඕන තරම් තියෙනවා වගේ නම් ඔයාලා හොඳ ලස්සනට ලෙජර් ගිනුම් දෙකක් ගහලා දාන්න. වෙලාව මදි වෙලා වගේ තියෙනවා නම් ආයේ මේ ලෙජර් ගිනුම් ගහ ඉන්න එපා. හරිද? ටක් ගාලා මේ ගහන්න. ඕනේ නැහැ. කට්ටිය කියනවා ලකුණු දෙන්නේ නැහැ කියලා. හරි. මට කියනවා කට්ටිය කියනවා ලකුණු දෙන්නේ නැහැ කියලා. හරි. කියනවා කියනවා. ඔයාලට විතරක් නෙවෙයි අපිටත් කිව්වා. මම 2009 ඕ ලෙවල් කරේ. 2009 දිත් කියනවා දෙන්නේ නැහැ. T
ඊගෙනු මෙහෙම උඹලා ගහන්න නැ දෙන්නේ නැ උඹලට හරි කියලා කියනවා ඒ වුණාට පුතේ එහෙම නැ දෙනවා ඉතින් ඒක ස්ට්‍රක්චර් එක ගහන්න මම ඒකයි කියන්නේ ස්ට්‍රක්චර් එක ගහන්න මේ ස්ට්‍රක්චර් ගහන්න නැතුව ඉන්න එපා තියෙන කාල වේලාවත් එක්ක බලලා ගහන්න කිසිම ගැටලුවක් නැ ඒ ලෙවල් කරන අයියා කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නවනම් අහන්නකෝ ස්ට්‍රක්චර් ගහනවද කියලා එයාලා ගහන්නේ එයාලට ටී ගිනුම් ගහන්න දින් තනි කර ටී ගිනුම් ගහන්නේ එයාලට ස්ට්‍රක්චර් ගහන්න කිව්වොත් පුතේ මේ වෙන කරන්න දෙයක් නැහැ එයාලට ස්ට්‍රක්චර් ටික විතරයි ගහන්න වෙන විභාගෙට හරි ගහන්නේ දැන් මගේ මල්ලි මේ පාර ලියනවා ඒ ලෙවල් මේ මුකුත් නැහැ තනි කර ටී ගිනුම් විතරයි මේ මමත් ඉතින් කොමස් තමයි 2012 හරි මේ ටී ගිනුම් විතරයි පුතේ අපි ගහන්නේ හරි ඒ වට මේ ස්ට්‍රක්චර් ගහන්න ඒවට ලකුණු දෙන්න ස්ට්‍රක්චර් එකේ නෙමෙයි පුතේ ලකුණ තියෙන්නේ හරි ටී ගිනුමේ නෙමෙයි ලකුණ තියෙන්නේ හරි හරද බැරද හරියට හර බැර වෙලාද කියන එක සම්බන්ධයෙන් තමයි ලකුණ තියෙන්නේ හරි ලකුණ දෙන්නේ හර කරලා තියෙනවා හරිද බැර කරලා තියෙනවා හරිද ඔය ටී ගිනුම් වලට ලකුණු දෙන්නේ නැහැ කියන එක පුතේ මේ අද ඊයේ කතාවක් නෙමෙයි 1900 බර ගණන් වල ඉඳලා තියෙන කතාව හරි ඒ හින්දා මම නම් මම කියන්නේ වෙලාව තියෙනවා නම් ගහන්න නැත්තම් ටී ගිනුම ගහන්න මොකද වෙලාව අපරාදේ කරගන්න බැරි වුණා හරි ටී ගිනුම් දෙකක් ගැහුවා ටී ගිනුම් දෙක තමයි දැන් මොකද්ද කිව්වේ කියලා මතකත් නැති වුණා වගේ ආ මේ බැංකු ණය පොලියනේ 500 හරි මේක දානවා පුතේ අපි මුදලින් ගෙවන්නේ බැංකු ණය පොලිය එය ගිනුම් ගත කර දක්වන දැන් බැංකු ණය පොලිය හරි මේ බැංකු ණය පොලිය පුතේ ඔන්න ගෙවන විදිය තමයි දාන්න තියෙන්නේ ගෙවිය යුතු බැංකු ණය පොලිය කියන එක කොහොමද තියමු අපි බලමු දාලා මුදල් පොත මුදල් ගිනුම කියලා තිබ්බට කමකුත් නැහැ අනිත් එක බැංකු ණය පොලී ගිනුම බැංකු ණය ගිනුම නෙවෙයි බැංකු ණය පොලී ගිනුම බැංකු ණය පොලී ගිනුම හරි දැන් මුදලින් ගෙව්වා හරි දැන් වැඩේ තියෙන්නේ දවසක්වත් මේක නෑ ඉතින් මුදලින් ගෙව්වා කියලා දවසක් නෑ අපි හිතමු 1:31 කියලා හා 1:31 ඔන්න 1:31 බැංකු ණය පොලි බැංකු ණය පොලි කියද පුතේ රුපියල් 500ක් ඔන්න බැර සල්ලි ගියානේ සල්ලි යන හින්දා ඔන්න වත්කම් අඩුවීම බැර හරි වත්කම් අඩුවීම බැර හරි ඔන්න සල්ලි ගියපු හින්දා වත්කම් අඩුවීම බැර ඒ හින්දා බැර වුණා ස්ට්‍රක්චර් එක ගහ ගන්න කට්ටිය ගහ ගන්න මම ටී ගිනුම ගැහුවේ හරි එතකොට බැංකු පොලිය කියන්නේ මොන ගිනුමක්ද පුතේ බැංකු ණය පොලිය කියන්නේ මොන ගිනුමක්ද කියන්න බල බැංකු ණය පොලී ගිනුම කියන්නේ මොන ගිනුමක්ද ඔව් පුතේ සමහරු කියනවා වගකීම් කියලා බැංකු ණය නම් වගකීමක් බැංකු ණය නම් වගකීමක් බැංකු ණය පොලිය නම් පුතේ වියදම හරි බැංකු ණය නම් වගකීමක් බැංකු ණය පොලිය නම් පුතේ වියදම දැන් අපි ගෙවන්න වියදම වැඩි වෙනවා ආ වියදම් වැඩිවීම හර 1:31 අපි මුදල් කියලා ලියනවා පුතේ මුදල් 500යි හරි මුදල් 500යි හරි මතක තියාගන්න 1:31 මුදල් 500යි හරි හොඳයි හරි ඊළඟ එක නම්වෙනි එක ඉහත සිද්ධිය සඳහන් වත්කමක් හා වගකීමක් වැඩිවීමට බලපාන ගණදෙනුවක් ලියන්න හරි පුතේ අපි බලමු ඉතින් වත්කමකුයි වගකීමකුයි වැඩිවීමට බලපාන ගනුදෙනුව නම් අනිවාර්යයෙන්ම ඉතින් ණයට මොකක් හරි ගත් එකක් වෙන්න ඕනේනේ නේද ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ බැංකු ණය ලබා ගැනීම 50000යි ඕක තමයි ලියන්න වෙන්නේ මොකද බැංකු ණය ගත්තදි මොකද වෙන්නේ මුදල් වැඩි වෙනවා මුදල් කියන වත්කම වැඩි වෙනවා වගකීමුත් පුතේ වැඩි වෙනවා මුදල් කියන වත්කමත් වැඩි වෙනවා වගකීමත් වැඩි වෙනවා හරි එහෙනම් උත්තරේට එන්නේ 9 වෙනි එකේ පළවෙනි එකට
බැංකුණය ලබා ගැනීම රුපියල් 50000ක්. බැංකුණය ලබා ගැනීම රුපියල් 50000ක්. හරි. ඔන්න ඒක හරි. බැංකුණය ලබා ගැනීම රුපියල් 50000ක්. ඊළඟට ආයන්න රුහුණු ෆ්‍රෙෂ් ෆෘට් ව්‍යාපාරයේ භාවිතා කරන මූලාශ්‍ර ලේඛන. මූලාශ්‍ර ලේඛන දෙකක් නම් කරන්න කියලා තියෙනවා. පුතේ මොකද්ද මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ? මූලාශ්‍ර ලේඛන කියන්නේ මොකද්ද? මූලාශ්‍ර ලේඛන කියන්නේ මොනවද? පුතේ මේ අපි කිසියම් ගනුදෙනුවක් හරි කිසියම් ගනුදෙනුවක් මේ ගිනුම් වල වාර්තා කරන්න භාවිතා කරන හරියටම හරි බිලක්. සාමාන්‍ය බිලක් පුතේ. මූලාශ්‍ර ලේඛනයක් කියලා කියන්නේ බිලකට. දැන් අපි කඩේකට ගිහිල්ලා බඩුවක් ගත්තට පස්සේ පුතේ අපිට හම් වෙනවනේ බිල් එක. ඔන්න ඔය බිලකට තමයි මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ. ඕකේ පුතේ විවිධ බිල් වර්ග තියෙනවා කීපයක්. අපි කියනවා වවුචර් එක කියලාත් කියනවා. ඉන්වොයිස් එක කියලාත් කියනවා. ඊට පස්සේ ලදුපත කියලාත් කියනවා. හරි. ඊට පස්සේ තැන්පත් කුවිතාංශය කියලා කියනවා. ඔය බැංකු ස්ලිප්, ඒ කියන්නේ බැංක් ස්ලිප්ස් කියලා කියන්නේ තැන්පත් කුවිතාංශය. හරි. ඊට පස්සේ තව තියෙනවා පුතේ. ඉන්වොයිස් එක. ඔව් ඉන්වොයිස් එක කියලා තියෙනවා. හරි. බලන්න 10 වසරේ 7 වෙනි පාඩම. 10 වසරේ 7 වෙනි පාඩම. ඇත්තටම පුතේ එහෙම ලොකුවට ඒක ඔයාලට කියලා දෙන්න ලොකු තරම් දෙයක්වත් නැහැ. 10 වසරේ 7 වෙනි පාඩම පිටු දෙකයි තියෙන්නේ. පිටු දෙකම ආරයි. නැත්නම් තුනයි. පිටු තුනයි තියෙන්නේ. හරි. 10 වසරේ 7 වෙනි පාඩම පිටු තුනයි තියෙන්නේ. ඔන්න ඔය පිටු තුන හොඳට කියවුවා නම් මොකක්ද මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ? ඊට පස්සේ මොකක්ද මූලික සටහන් පොතක් කියන්නේ කියන අදහස හොඳට එනවා. හරි. මම කෙටියෙන් කිව්වේ මොකද දැන් මේ පාඩමම කර කර මේක කරන්න අමාරු වෙන වැඩි. එහෙම වුණත් ඉතින් මේ পেපර් එක ඩිස්කස් කරන්න සාමාන්‍ය මාස දෙකක්වත් යයි. හරි පාඩම කර කර කරන්න කිව්වොත්. ඒ හින්දා ඒවත් බලා ගන්න අපි තියරි පාට් එක පුළුවන් වුණ ගමන් පුතේ සෙමින එකක් දාලා කරමු. හරි මතක් කරගමු. අනිවාර්යයෙන්ම. හරි ඊට පස්සේ මේ මතක තියාගන්න මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ පුතේ බිල් වලට. හරි දැන් ඔයාලා කියවනේ මුදල් පොත මෙතන භාවිතා වුණානේ. මුදල් පොත භාවිතා වුණානේ. මුදල් පොතට අදාළ මූලාශ්‍ර ලේඛන දෙකක් භාවිතා වුණා. හරි එකක් පුතේ ලදුපත අනිත් එක ගෙවීම් වවුචරේ මෙන්න මේ දෙක උත්තර හැටියට ලියන්න පුළුවන් මම කියලා දෙන්නම් මොකද්ද ලදුපතක් කියන්නේ මොකද්ද ගෙවීම් වවුචරයක් කියන්නේ කියලා කියලා දෙන්න හරි දැන් පුතේ මෙහෙමයි දැන් ඔන්න අපි යනවා කඩේකට හරි අපි කඩේකට යනවා දැන් මේ ලදුපතට අපි සාමාන්‍යයෙන් කියනවා පුතේ ඉංග්‍රීසි වලින් රිසිප්ට් එකක් කියලා. රිසිප්ට් එකක් කියලා කියනවා ගෙවීම් වවුචර් එකට අපි කියනවා පුතේ පේමන්ට් වවුචර් එකක්. ගෙවීම් වවුචර්. හරි. දැන් ඔයාලා හිතන්න දැන් අපි යනවා කඩේකට. අපි හිතමු අපි යනවා ෆුඩ් සිටියට කියලා. මොන ෆුඩ් සිටියට ගිහිල්ලා අපිට අපි ගන්නවා මොන හරි ඔය චොක්ලට් එකක් අරගෙන රුපියල් 100යි චොක්ලට් එක ගන්නවා. දැන් අපිට බිලකුත් හම්බෙනවා. හරි. අපිට බිලකුත් හම් වෙනවා. දැන් මේ මුදල් පොතට අදාළ මූලාශ්‍ර ලේඛන දෙක තමයි මේ දෙක. මේ දෙක තමයි උත්තර හැටියට ලියන්න. ලදුපත සහ ගෙවීම් වවුචර් එක කියලා උත්තර හැටියට ලියන්න. දැන් හිතන්න ඔන්න ලදුපතක් ලදුපත කියන්නේ මෙන්න මේක. අපි යනවා ෆුඩ් සිටියට. ගිහිල්ලා අපි සල්ලි දෙනවා. සල්ලි දුන්නට පස්සේ පුතේ අපිට හම් වෙනවනේ බිලක්. හරි දැන් හිතන්න මෙන්න මේ වගේ බිලක් හම්බුණා. ඔන්න දැන් මේ තියෙන්නේ බිලක්. හරි. මේ බිල හම්බුණා. හරි. පුතේ මුදල් ලැබුණ පාර්ශවයට මුදල් ලැබුණ පාර්ශවයට පුතේ මේ බිල ඇවිල්ලා ලදුපතක්. ඒ කියන්නේ මෙහෙමයි. ෆුඩ් සිටියට පුතේ මුදල් හම්බ වෙද්දි ෆුඩ් සිටියෙන් නිකුත් කරන බිල් එකට නැත්නම් මූලාශ්‍ර ලේඛනයට අපි කියනවා ලදුපතක් කියලා. මේ ෆුඩ් සිටියට හම්බුනේ විතරක් නෙවෙයි ඈ. ඒ කියන්නේ කිසියම් ව්‍යාපාරයකට කිසියම් ව්‍යාපාරයකට පුතේ සල්ලි හම්බුණාට පස්සේ නිකුත් කරනවනේ රිසිට් එකක්. හරි. අපි සල්ලි බාරගත්තා මෙන්න මේ දේට. දැන් මම හරි කිව්ව එක සුපර් මාකට් එකක් නම් ඔන්න හම්බුණ මොන හරි චොක්ලට් එකක් ගත්තා නම් ඔන්න චොක්ලට් එකට මේ චොක්ලට් එකට ඔන්න සල්ලි ටික හම්බුණානේ. දැන් හිතන්න මම තමයි සුපර් මාකට් එකේ ඉන්නේ. මට සල්ලි ටික ගෙනල්ලා දුන්නා මම බිලක් නිකුත් කරා. අර මුදල් හම්බුණ හින්දා නිකුත් කරන ලේඛනයට පුතේ කියනවා ලදුපත කියලා. හරි. මුදල් හම්බ වෙද්දි නිකුත් කරන ලේඛනයට කියනවා පුතේ ලදුපත කියලා. හරි ලදුපත කියලා.
ඊට පස්සේ දැන් හිතන්න මේ මම ගිහිල්ලා පුතේ මේ දැන් මමනේ දැන් ඔන්න මම කස්ටමර් කෙනෙක් හැටියට මම යනවා කඩේකට. කඩේකට ගිහිල්ලා මම යම් කිසි ගෙවීමක් කරාට පස්සේ මට හම්බ වෙනවා බිලක්. දැන් මට ඇත්තට මේ ළඟදී බඩු වගේයක් ගෙන්න ගත්තා. මේ බඩ ගෙන ආපු බඩු වගේකට මේ බිලක් හම්බුනේ. දැන් මම ගෙවීමක් කරාට පස්සේ තමයි මේ බිල මට හම්බුනේ. දැන් මේක මට මොකද්ද? ගෙවීම් වවුචරයක්. මම මුදල් ගෙවපු හින්දා මට හම්බුන බිලට කියනවා ගෙවීම් වවුචරය කියලා. හරි. දැන් මේක ඇවිල්ලා මේ ෆුඩ් සිටි එක බිලක්. හරි. ෆුඩ් සිටි එක බිලක් පොතේ. හරි. දැන් ෆුඩ් සිටිය පැත්තෙන් එයාලට සල්ලි හම්බුන හින්දා මේක නිකුත් කරද්දි එයාලා මේකට කියනවා ලදුපත කියලා. හරි. අපි ගෙවීමක් කරපු හින්දා මේක හම්බුන හින්දා අපි මේකට කියනවා ගෙවීම් වවුචරයක් කියලා. කෙටියෙන්ම කිව්වොත් මුදල් ලැබුණ පාර්ශවය නිකුත් කරන්නේ ලදුපතක්. මුදල් ගෙවපු පාර්ශවයට ඒක ගෙවීම් වවුචරයක්. එකම බිල් එක මුදල් ලැබුණ පාර්ශවයට හරි එකම බිල් එක මුදල් ලැබුණ පාර්ශවයට මේක ලදුපතක්. මුදල් ගෙවපු පාර්ශවයට මේක ගෙවීම් වවුචරයක්. දැන් ෆුඩ් සිටි වල එහෙම පුතේ දැන් ඒ කට්ටිය මේ බිල අපිට දුන්නට පස්සේ හරි ෆුඩ් සිටි එකේදී මේ බිල අපිට දුන්නට පස්සේ එයාලා ගාව කොපි එකක් තියෙනවද? එයාලා ගාව කොපි එකක් තියෙනවද? මේ බිල අපිට දුන්නානේ. කොපි එකක් තියෙනවා. ඇයි පුතේ අර මේ ඔය ෆුඩ් සිටි වල දැන් අර ඇති නේද කියන අර මේ දැන් පුතේ මේ එන්න බිල ඔහොම එනවනේ ආවට පස්සේ අර එයාලගේ කොපි එක රෝස පාට වගේ කොපි එකක් තියෙනවනේ. ඒ කොපි එක ඒකට තියාගන්න ඔරිජිනල් එක අපිට දෙන්න. එහෙමද කරන්නේ? එතකොට එයාලා ගාව තියෙන එකට එයාලා ලදුපත මේක අපිට අපි ගෙවීමක් කරපු ඉඳ මේක ගෙවීම වවුචර්. මේක මතක තියාගන්න. මොන ලදුපත සහ ගෙවීම වවුචර්. මේකට එන උත්තරෙත් ලදුපත සහ ගෙවීම වවුචර්. හරි. හොඳයි. ඊළඟ එක. 2018 1 31 දිනට මුදල් පොත පිළියෙල කර අවසාන ශේෂය ගණනය කරන්න. ඔන්න හොඳ ප්‍රශ්නයක්. හරි. පුතේ හදමු මුදල් පොත. ඔන්න දැන් මුදල් පොතක් හදන්න යන්නේ. හරිම ලේසි. මුදල් පොත තමයි අපිට තියෙන ලේසිම මූලික සටහන් පොත. හරි. දැන් ලස්සනට ගහන්න මේ මම නම් කැත තමලට කැත වෙයි. ඔයාලා ලස්සනට ගහන්න මේ මුදල් පොතක් පුතේ. මුදල් පොත. ඔව් අර දැන් ඔන්න අහනවා මේ අර පරණ බස් ටිකට් එක දෙද්දි කාබන් කොලේ යටින් තියලා නේද? කාබන් කොලේ යටින් දීලා අපිට දෙනවනේ ටිකට් එක. ඒ කට්ටිය යටින් එක වදිනවා. ඒක ඒ කට්ටියට ලදුපත අපි ගෙවපු ඉඳ ගෙවීම වවුචර්. හරි. ඒකත් හොඳයි. හොඳ හොඳ ප්‍රශ්න හොඳ උත්තරයක් ඒක. හරි. පුතේ මුදල් පොතක් ගහගන්න ලස්සන්ට. දිනය විස්තරය මේකේ අංක මුකුත් නැති හින්දා කමක් නෑ වුණා අපි දාමු. වටිනාකම. දිනය විස්තරය ගෙවීම් වවුචර් අංකය වටිනාකම. හරි. හරි. දිනය විස්තරය ලදුපත් අංකය ලෙජ අංකය කියලා ලිව්වත් කමක් නැහැ. මෙතන ලදුපත් අංක මුකුත් නැහැ ඉතින්. වටිනාකම රුපියල් කියලා අපි දාමු. ඒක රුපියල් කියලා දාන්න ඕනේ නැහැ. හරි. දිනය විස්තරය වවුචර් අංකය වටිනාකම රුපියල්. හරි. ඔන්න මේකට අනිවාර්යයෙන්ම පුතේ මාතෘකාව නම් ලියන්න ඕනේ. මොකක්ද මේ කියලා? මුදල් පොත කියලා ලියන්න ඕනේ අනිවාර්යයෙන්. මේ මොකක්ද මේ කියලා ලියන්න ඕනේ. හරි. පහලට රූල් අපි බලමු. පහලට රූල් ඔයාලා ගහගන්නකෝ. පහලට රූල් අවුලක් නැහැ. පහලට රූල් සාමාන්‍යයෙන් උපරිමයයි පුතේ. පහලට නම් රූල් ටික නම් ඔයාලා කෝකටත් 10ක් 12ක් වගේ ගහගන්නකෝ පහලට රූල්. මොකද මේක තුලනය කරන්නත් ඕනේ. දැන් ගිනුම් තුලනය කිරීමකුත් යනවාද? හොඳයි. ගිනුම් තුලනය කිරීම. දැන් තේරිලා නැති කට්ටියට දන්නේ නැති කට්ටියට ඔන්න අහගන්න. හරි. මුදල් පොත තමයි ලේසිම දේ අපිට තියෙන්නේ. ඇත්තටම කිව්වොත්. හරි. හොඳයි. හරබැර කියලාත් අපි ටිකක් ලියාගමු.
හොඳයි. තප්පර කිහිපයක් දෙනවා ඔයාලට. තප්පර කිහිපයක් ලියන්න. අඳගන්න. හරි පුතේ අපි කරගෙන යන්නේ. හරි මොන මුලින්දලම් පටන් ගන්න ඕනේ වැඩේ ඈ 1:30කටනේ. හරි කොච්චර ලේසි කිව්වොත් දැන් මේක ඇවිල්ලා පුතේ මුදල් පොත කියලා කියන්නේ වත්කම් ගිණුමක්නේ. මෙන්න වත්කම් ගිණුමක්. වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. හරි ඒ කියන්නේ වත්කම් වැඩි වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයට මුදල් එනවා නම් හර. හරි ව්‍යාපාරයට මුදල් එනවා නම් හර. හරි ව්‍යාපාරයෙන් මුදල් යනවා නම් පුතේ බැර. හරි වටිනාකමට වැලියු කියලා කියන්නේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. හරි මේ ව්‍යාපාරයට මුදල් එනවා නම් හර ව්‍යාපාරයෙන් මුදල් යනවා නම් පුතේ බැර. හරි මොකද වත්කම් වැඩි වීම හර වත්කම් අඩු වීම බැර. හරි ඒක හොඳට මතක තියාගන්න. හොඳයි ඊට පස්සේ හරි ඊට පස්සේ බලාගන්න මේ පළවෙනිම එක. දැන් පළවෙනියට මොකද්ද මේ කට්ටිය කරේ? අර ආරම්භක දවසේදී පුතේ රුපියල් ලක්ෂ 2ක් වටින කඩකාඹරයක් දැම්මා. හරි. කඩකාඹරයක් දාපු එක මේකට එන්නේ නැහැ නේ. මේක මුදල් පොතක් නේ. මේකට එන්නේ නැහැ කඩකාඹරේ දාපු එක. හා හරි. ඊට පස්සේ කියනවා 50,000ක් වටින සීතකරණේ දැම්මා. ඒක එන්නෙත් නැහැ. සීතකරණේ දාපු එක එන්නෙත් නැහැ. හරි. ඒක එන්නෙත් නැහැ. හරි. ඊට පස්සේ ඊළඟ එක රුපියල් ලක්ෂයක් ඔන්න ව්‍යාපාරයට එදෙවන්න. ඒක හොඳයි. ඔන්න රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට එදෙව්ව පුතේ. හරි කවද්ද? 1:1. ඔන්න රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට එදෙව්වේ කවුද? අයිතිකරු. අයිතිකරු ව්‍යාපාරයට මුදල් එදෙව්වා නම් පුතේ අපි දාන්නේ ප්‍රාග් ධනය කියලා. හරි ඔන්න ප්‍රාග් ධනය කීයද? ප්‍රාග් ධනය ලක්ෂයයි. ලදුපත් අංක නැහැ ඉතින්. ලදුපත් අංක නැති හින්දා ඉතින් ඔහොම තියන්න කමක් නැහැ. හරි ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ පුතේ තියනවා මේ චරිත්ගේ සොහයුරා චමත් 1:10 රුපියල් 50,000ක ප්‍රාග්ධනයක් එදෙව්වා කියලා. හරි දැන් මේකේ අපි මේක දැම්මා. ලක්ෂයක මුදල් ටික දැම්මා. ඊට පස්සේ මෙතන තියනවා 1:10 50,000ක ප්‍රාග්ධනයක් යොදා මෙම් ව්‍යාපාරයට සම්බන්ධ වී කියලා. දැන් ඒක දැම්ම දාන්න බෑ. හේතුව මුදල් පොතට දාත්‍ති පුතේ මුදල් පොතට නෙමෙයි ඕනෑම ගිණුමකට දාද්දි දිනපිළිවෙලට දාන්න ඕන. හරි 1:10 ටොක් පැනලා යන්න එපා. 1:10 ටක් ගන්න. හරි මෙන්න මේ ටික දාගෙන ඉන්න ඉස්සෙල්ලාම මෙන්න මේ 1:9 වෙනකන් තියෙන දේවල් ටික දාගෙන ඉන්න. හරි දින පයින් දින පෝලිම් පන්නව ගන්න එපා. දින ටික පිළිවෙලට දාන්න. හරි දින ටික දාන්න. 1:2 අපි බලමු. දැන් ඔන්න 1:2 පළතුරු මිලට ගත්තා. උදේ ඔන්න 1:2 පළතුරු මිලට ගත්තා. මම කිව්වා මොකද්ද ගිනුම? පළතුරු මිල්ල ගත්තම පස්සේ පළතුරු ගිනුමද? මොකද්ද විස්තරයට ලියන්නේ? අපි ලියන්න ඕනේ පුතේ දැන් මේ බැර දැන් මේ මෙතනදී අපි ලියන්න ඕනේ බැර කරන ගිනුමේ නමනේ. ගනුදෙනුවල දිත්ත බලපෑමදී අපි කතා කරා. ගිනුම් කරන්නේ සම්පූර්ණ මුල් ටික අපි සම්පූර්ණයෙන් කතා කරා. හරි. ඉතින් එතනදීත් අපි මෙන්න මේ වගේ දේවල් ඕන තරම් මේ වගේ ගණන් පුතේ කතා කරා. හරි. දැන් මම මේකට පොඩි උත්තරයක් දෙන්න. දැන් ඔන්න මේ මුදල් පොතට හර කරා නම් පුතේ අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ ප්‍රාග්ධන ගිණුමට බැර වෙන්න ඕනේ. 1:1 මුදල් කියලා ප්‍රාග්ධන ගිණුමට ලක්ෂයක් බැර වෙන්න ඕනේ. ඔන්න ඔය විදියට. හරි. ඔය විදියට යන්නේ. සාමාන්‍ය අපිට දැන් ඔය ගිණුම් ගහන්න ඕනේ. අපිට මුදල් පොත විතරයි ගහන්න කියලා තියෙන්නේ. මෙතනට මොකක්ද එන විස්තරේ? පළතුරුද? පළතුරු ගත්තා කියලා කිව්වොත් මොකද්ද මම කිව්වේ? විකුණන්නනේ ගන්නෙ. එහෙනම් පුතේ එන්න ඕනේ ගැනුම්. මොකද අපි මේක ගැනුම් ගිනුමට හර කරන්න ඕනේ. හරි. ඔන්න ගැනුම් කීයද? රුපියල් 10,000යි. හරි. ඔන්න ගැනුම් රුපියල් 10,000යි. හරි. ඊළඟට බැංකු ණය ලබා ගැනීම. මුදල් පොත හරද බැරද පුතේ? බැංකු ණයක් ගත්තදි මුදල් පොත හරද බැරද? කියන්න බලන්න. මුදල් පොත හරද බැරද? මුදල් පොත හර. මම කියවනේ සල්ලි එත්ති හර වෙනවා. සල්ලි එද්දි හර වෙනවා. හරි. 1:3.
බැංකු ණය අපි බැංකු ණය ගිනුමට තමයි මේක බැර කරන්නේ මතකයිනේ හර කරද්දි දාන්නේ පුතේ බැර කරන ගිනුමේ නම හරි බැර කරද්දි දාන්නේ හර කරන ගිනුමේ නම හොඳට මතක තියාගන්න හර කරද්දි දාන්නේ බැර කරන ගිනුමේ නම බැර කරද්දි දාන්නේ හර කරන ගිනුමේ නම හරි හොඳයි එතකොට ඔන්න බැංකු ණය රුපියල් 50000 රුපියල් 50000 හරි දැන් සමහර අය මෙන්න මෙහෙමත් පටලවා ගන්නවා මට කීප දෙනෙක් දැක්ක මම මේ ඉංග්‍රීසි මීඩියම් කීප දෙනෙකුත් අද ජොයින් වෙලා ඉන්නවා වගේ මේ බදාදා තමයි පුතේ ඉංග්‍රීසි මීඩියම් එකේ සෙමිනා එක තියෙන්නේ කිසි ගැටලුවක් නැහැ දෙගොල්ලන්ටම ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඇත්තටම සිංහල මීඩියම් කට්ටිය සමහරවිට ඉංග්‍රීසි මීඩියම් දවසේ ජොයින් වෙනවා වෙනසක් නැහැ ඉතින් එකම ප්‍රශ්නනේ භාෂාව විතරනේ ලැන්ග්වේජ් එක විතරනේ වෙනස් වෙන්නේ හරි ඉතින් ඒ හින්දා කොහොමත් හැමෝටම ලේසි වෙන්න අපි වැඩිපුර කතා කරන්නේ සිංහලෙන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ හැමෝටම ලේසි වෙන්න මේ පොඩක් එක මතක තියාගන්න බදාදා තමයි ඉංග්‍රීසි මීඩියම් සෙමිනාස් තියෙනවා හරි ඒකටත් ජොයින් වෙන්න පුළුවන් හරි හොඳයි මම මේක ගැන කියන්න දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ගොඩක් අය වරද්ද ගන්න පොයින්ට් එකක් ගැන මම ඔයාලට කියන්න හරි පුතේ ගොඩක් වෙලාවට දැන් බැංකු ණය ගත්ත කියලා නෙමේ තිබ්බේ හරි දැන් ඔන්න එක සැරයක් මම බලද්දි ඔය මේ මේ කට්ටියගේ උත්තර පත්‍ර බලද්දි දැන් බැංකු ණය බැර කරලා එතකොට මම ඇහුවා ඇයි පුතේ බැංකු ණය බැර කරේ ඇයි බැර කරේ ඇයි සර් කිව්වේ මේ වගකීම් වැඩිවීම බැර කියලා ඔන්න බැර වලට දැම්මා හරි දැන් මේ මොකද්ද දැන් බැංකු ණය කියන එක හරි වගකීම් වැඩිවීම බැරනේ ඒ හින්දා බැර පැත්තට දැම්මා කියලා කිව්වා හරි හොඳට මතක තියාගන්න හරි හොඳට මතක තියාගන්න පුතේ මේ මෙතනට ඒක අදාළ නැහැ මුදල් පොතට අදාළ වෙන එකම එක නීතිය වෙන්නේ වත්කම් වැඩිවීම හරයි වත්කම් අඩුවීම බැරයි හරි සමහරු මෙතනට පටලව ගන්නවා දැන් බැංකු ණය වැඩිවීම බැර කියන එක අදාළ වෙන්නේ බැංකු ණය ගිණුමට ඒක මෙතනට අදාළ නැහැ ඔයාලා මුකුත් ඒව හිතන්නේ නැතුව ඔයාලා කරන්න ඕනේ මුදල් පොතේදී සල්ලි එනවා නම් පුතේ හර කරනවා සල්ලි යනවා නම් බැර කරනවා ඔයාලා වෙන කිසිම දෙයක් ඒ සම්බන්ධයෙන් හිතන්න එපා හරි සල්ලි එනවා නම් හර කරනවා සල්ලි යනවා නම් බැර කරනවා හරි ඒක මතක තියාගන්න අනිවාර්යයෙන් හරි හොඳයි ඊට පස්සේ ඔන්න බැංකු ණය ගත්ත ඊට පස්සේ පළතුරු විකුණුම් ඔන්න 1.8 පුතේ පළතුරු විකුණලා හරි 1.8 විකුණුම් දැන් පළතුරුනේ වික්කේ එහෙනම් විකුණුම් කියලා දාන්නේ මොකද විකුණුම් ගිනුමට බැර වෙනවා විකුණුම් කියන්නේ ආදායමක් හින්දා ආදායම වැඩිවීම බැර විකුණුම් ගිනුමට බැර වෙනවා මෙතනදී සල්ලි එන හින්දා විකුණුම් 20000යි විකුණුම් 20000යි හරි විකුණුම් 20000යි ඊට පස්සේ ඊළඟ එක පළතුරු මිලට ගෙනුම් දැන් ආපෞසරයක් ඔන්න පළතුරු අරගෙන පුතේ 1.9 පළතුරු ගත්තා එහෙනම් පළතුරු ගත්ත හින්දා අපි ඒක ගෙනුම් ගිනුමට දානවා පුතේ 30000යි 30000 හරි පළතුරු ගත්තා ඊට පස්සේ මේකේ තියෙනවනේ වෙනම සමත්ගේ ප්‍රාග්ධනය ලැබීම කියලා අපි කොහොමවත් පැනලා දාන්න හැන්න ඕනේ නැහැ දැන් මේකේ මේ ඔන්න හොඳ දැන් හොඳ වෙලාවට අපි දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මෙතනත් 50000 දාලා මෙන්න මේ චමත්ගේත් 50000 මෙතනිනුත් දායි දැන් අපි මෙතන බලන්න දෙයක් නැහැ ඒක මෙතන සඳහන් කරලා තියෙනවා 1.10 චමත්ගේ ප්‍රාග්ධනය ලැබීම 50000 දැන් ඔන්න ආපහු සැරයක් ප්‍රාග්ධනය හම්බුණා 1.10 චමත්ගේ කියලා ලියන්න ඕනේ ප්‍රාග්ධනය ප්‍රාග්ධන ගිනුම 50000යි හරි දැන් මම මේ ප්‍රාග්ධන ගිනුම ගහපු හින්දා මම ලියන්න 1.10 ආපහු සැරයක් ඔන්න මුදල් කියලා 50000ක් දාන්න පුළුවන් මම මේ ගිනුම ගහපු හින්දා කියුවේ එලිජිය ගිනුම් ගහන්න කියලා නෑ මේක හරි ඊට පස්සේ ආපහු සැරයක් පුතේ ඔන්න පළතුරු වික්කා 1.15 විකුණු ඔන්න පළතුරු වික්කා විකුණුම් කියන්නේ සල්ලි එනවා රුපියල් 50000 හරි ප්‍රවාහන ගාස්තු 5000 ඔන්න ප්‍රවාහන ගාස්තුවක් එවනවා රුපියල් 5000ක් 1.20 1.20 ප්‍රවාහන ගාස්තු 5000 5000 සේවක වැටුප් සල්ලි යනවනේ පුතේ සේවකයන්ට වැටුප් ගෙවද්දි සල්ලි යනවා බිස්නස් එක හරි සේවක වැටුප් 1.23 වැටුප් රුපියල් 10000 රුපියල් 10000 පුතේ පළතුරු ණයට විකුණුම් හරද බැරද
පළතුරු ණයට විකුණුම් හරද බැරද කියන්න බලන්න. පළතුරු ණයට විකුණුම් හරද බැරද? මුදල් පොතට හරද බැරද? හරි. ඔන්න මේ උත්තර කීපයක් ආවා වැරදීවා සෑහෙන්න. පුතේ හොඳට බලන්න. මේක මුදල් පොතනේ. එන්නේ නැහැ නේද? ඒක තමයි. ඔන්න දැන් උත්තර ටිකක් එනවා. එකකටවත් නැහැ. පුතේ පළතුරු ණයටනේ විකුණන්නේ. ණයට විකුණනේවා මුදල් පොතට එන්නේ නැහැ නේ. නේ? ණයට විකුණනේවා මුදල් පොතට එන්නේ නැහැ. මේ දෙකෙන් කිසිම එකකට එන්නේ නැහැ. ඒක දාන්න නැහැ අපි. හරි. ඔන්න පළතුරු ණයට විකුණුම් මේකට එන්නේ නැහැ. හරි. හොඳයි. දැන් වැඩේ ඉවරයි. වැඩේ ඉවරයි. දැන් අපි පුතේ දැන් බැලන්ස් කරන්න යන්නේ. හරි. බැලන්ස් කරන්න යන්නේ. ඔය වගේ ඒවා තියෙනවා. එහෙනම් අහුවෙන්න එපා. ණයට විකුණුම් මෙහෙම දාන්න එපා මුදල් පොතේ. ඔන්න දැන් බැලන්ස් කරන්න යන්නේ. හොඳට අහගන්න. බැලන්ස් කරන්න දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් ඔන්න හොඳට අහගන්න. හරි. පුතේ මුලින්ම කරන්න ඕනේ ඕනෑම ගිණුමක. හරි. බැංකු ණය පොලිය වියදමද? නෑ. ඒක දාන්න එපා පුතේ. බැංකු ණය පොලිය ගෙව්වා කියලා දාලා නැහැ නේ මේකේ. බැංකු ණය පොලිය ඒක හොඳයි. ඒක අහපු එක හොඳයි. වෙරි ගුඩ්. බැංකු ණය පොලිය පුතේ ගෙව්වා කියලා නැහැනේ. ඒ හින්දා මේ දාන්න එපා. හරි. ඒක දාන්න එපා ඈ. හරි. දැන් මුලින්ම ඕනෑම දැන් ඕනෑම ගිණුමක පුතේ ඉස්සල්ලාම කරන්න ඕනේ බැලන්ස් කරද්දි වැඩි පැත්ත එකතු කරන එක. හරි. ඕනෑම ගිණුමක කරන්න ඕනේ පුතේ වැඩි පැත්ත එකතු කරන එක. දැන් ඇත්තටම කිව්වොත් මේ මොකද්ද වැඩි පැත්ත? සාමාන්‍ය මුදල් පොතේ නම් අනිවාර්යයෙන්ම වැඩි වෙන්නේ මොන පැත්තද? මුදල් පොතේ නම් අනිවාර්යයෙන්ම වැඩි වෙන්නේ මොන පැත්තද? හර නේද? අනිවාර්යයෙන්ම පුතේ මුදල් පොතේ නම් හර පැත්ත තමයි වැඩි වෙන්න ඕනේ. ඕක විභාගෙටත් අහලා තිබ්බ ප්‍රශ්නය. හරි. ඒ කියන්නේ මේ මුදල් පොතේ ශේෂය අනිවාර්යෙන් පැවතිය යුත්තේ කියලා දාලා ඔන්න උත්තර හතරක් තිබ්බා. හර පැත්තේය, බැර පැත්තේය, හර සහ බැර පැත්තේය ඉහත කිසිවක් නොවේ. හරි. අනිවාර්යයෙන්ම පුතේ. හරි. අනිවාර්යයෙන්ම පුතේ මතක තියාගන්න හර පැත්තේ තමයි වෙන්න ඕනේ. මේ ලාභ අලාභ මේ කේස් එකක් මේකේ නෑ. ලාභයක් අලාභයක් කියලා හිතන්න හමුකුත්. ඒව ගන්න එපා. අනිවාර්යයෙන් මතක තියාගන්න ව්‍යාපාරයේ මෙන්න මේ හර පැත්ත තමයි වැඩි වෙන්නේ. අනිවාර්යයෙන්. හරි. හර පැත්ත තමයි අනිවාර්යයෙන්ම වැඩි වෙන්නේ. පුතේ මේ මේ හර පැත්ත තමයි අනිවාර්යයෙන්ම වැඩි වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් මේ තියෙන්නේ පුතේ ව්‍යාපාරයට එන මුදල් ටිකනේ. මේ ලක්ෂයයි 150,000යි 270,000ක් තියෙනවා. මේ මේ ව්‍යාපාරයට රුපියල් 270,000ක් හැදිලා තියෙනවා. හරිද? ව්‍යාපාරයට 270,000ක් හම්බෙලා තියෙනවා. ඒකෙන් පුතේ මේ වියදම් කරන්න පුළුවන් 270,000ක් නම් ව්‍යාපාරේ තියෙන්නේ. ව්‍යාපාරයට උපරිම වියදම් කරන්න පුළුවන් 270,000යිනේ. නේද? ව්‍යාපාරයට වියදම් කරන්න පුළුවන් 270. වෙන මොකුත් ඕනේ නැහැ. දැන් හිතන්න මං ගාව රුපියල් 20,000ක් තියෙනවා කියලා. නෑ දැන් නෑ. හරි රුපියල් 20,000ක් ඔන්න මං ගාව තියෙනවා කියලා දැන්. හරි. දැන් රුපියල් 20,000 සම් දැන් ඔන්න මම රුපියල් 20,000 සම්පූර්ණයෙන්ම වියදම් කරා. දැන් සල්ලි නෑනේ මං ගාව. හරි. ඒ හින්දා මතක තියාගන්න අපි ඒ කියන්නේ මේ දෙපැත්ත සමාන වෙන්න පුළුවන්. ඒක බැරි කමක් නෑ. ශේෂයක් එනවා නම් ඒ කියන්නේ බැලන්ස් එකක් එනවා නම් පුතේ අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ හර පැත්ත. මොකද ව්‍යාපාරයකට තියෙන මුදල් ප්‍රමාණයට වඩා වියදම් කරන්න හැකියාවක් නැහැ. තියෙන්නේ දැන් මේකේ දැන් අපි ඉස්සල්ලාම ඇත්තටම අර කිව්වා වගේ මේ මේ ඉස්සල්ලාම පුතේ එකතු කරන්න ඕනේ හර මේ වැඩි පැත්ත. දැන් මුදල් පොතේ නම් වැඩි වෙන්නේ අනිවාර්යයෙන්ම ඔන්න හර පැත්තනේ. හරි. දැන් මේ AA ගිණුම් අණුව පුතේ වැඩි වෙන පැත්ත හිතා ගන්න පුළුවන්. AA ගිණුම් අණුව කියන්නේ සාමාන්‍ය වත්කම් ගිණුම් වලයි වියදම් ගිණුම් වලයි අනිවා ගොඩක් දුරට එන්නේ හර පැත්තේ තමයි බැලන්ස් එක. වත්කම් වලයි වියදම් වලයි හර පැත්තේ තමයි වැඩි වැඩි ගාන එන්න ඕනේ. හිමිකම් ආදායම් වියදම් ගිණුම් වල වැඩිපුර එන්න ඕනේ පුතේ බැර පැත්තේ. ඒක තමයි සාමාන්‍ය වෙන්නේ. හරි. දැන් ඔන්න හර පැත්ත එකතු කර 270,000යි වැඩි පැත්ත එකතු කර වැඩි පැත්ත එකතු කරලා දැන් එහා පැත්තට දාද්දි මේ මෙහෙම ලියන්න එපා. හරි.
මෙන්න මේ කෙලින්ම ලස්සනට ලියන්න. දැන් සමහරු ඉන්නවා මේක මේක වෙන කොහෙවත් අනිත් එක වෙන කොහෙවත්. මෙන්න මේ කෙලින්ම ලියන්න. දැන් කෙලින්ම ලියුවේ නැතුණු ලකුණු කපනවාද කියලා අහන්න එපා. හරි? එහෙම කපන්නේ නැහැ. ඔන්න වැඩි පැත්ත එකතු කරා. ඒක දානවා පුතේ අනිත් පැත්තට. 270,000. හරි. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? දැන් හරි. වැඩි පැත්ත එකතු කරා එහා පැත්තට දැම්. දැන් මොකද කරන්නේ? පුතේ මෙන්න මේක එකතු කරනවා. මේ තියෙන අගයන් හතර එකතු කරනවා. කීයද අගයන් හතර එකතුව? 10,000යි 30,000යි 40,000යි 5,000යි 45,000යි 10,000යි 55,000යි. ඔන්න මේ පැත්ත එකතුව රුපියල් 55,000යි. රුපියල් 55,000. හරි. ඊට පස්සේ කරන්න ඕනේ දේ තමයි පුතේ මෙතන තියෙන 270,000යි මෙතන තියෙන 55,000යි අතර වෙනස අපි මෙතනින් ලියන්න ඕනේ. කීයද වෙනස එන්නේ? 270,000න් 55,000ක් අඩු කරා. හරි. කියදෙන්නේ 215,000. හරි. මෙන්න මෙතනින් අපි ලියනවා 215,000. 215,000. හරි. මේ මේක මේ මේක පුතේ මේ හරි සරල දෙයක්. හරි. මේක හරි සරල දෙයක්. මෙතනදී වෙන්නේ ඇත්තට මොකක්ද දන්නවද? ව්‍යාපාරයට මුදල් කොච්චරක් ආවද? කොච්චරක් ගියාද? එහෙනම් ඉතුරු කීයද? මේ 215,000 කියන්නේ ඉතුරු ගාන. ඉතුරු ගාන මේක. හරි. මේ තියෙන්නේ බැලන්ස් එක. ශේෂය කියලා කියන්නේ බැලන්ස් එක. හරි. 215,000 කියලා කියන්නේ කොච්චරක් සල්ලි ආවද? කොච්චරක් සල්ලි ගියාද? එහෙනම් බැලන්ස් එක කීයද? හරි. උත්තරේ වැරදිද? මෙතන 55,000යිනේ. 50,000 අඩු නම් දෙලක්. ඔව් හරි. 55,000 215,000. හරි. ඔන්න උත්තරේ හරිය. 215,000 පුතේ. හරි. හොඳයි. එතකොට අපි මෙන්න මේකට කියනවා පුතේ පහලට ගෙන ඒමේ ශේෂය. පහලට ගෙන ඒමේ ශේෂය. හරි. පහලට ගෙන ඒමේ ශේෂය. හරි. හොඳයි. හරි. ඊට පස්සේ ඔන්න පහලට ගෙන ඒමේ ශේෂය. හරි. අපි පුතේ මෙන්න මෙතනට දිනේ දානවා 1/31. ඒ කියන්නේ මාසේ අන්තිම දවසට රුපියල් 215,000ක් ඔන්න ඉතුරු වෙලා තියෙනවා. හරි. රුපියල් 215,000ක් ව්‍යාපාරේ ඉතුරු වෙලා තියෙනවා. 270,000ක් ආව මුදල් 55,000 වියදම් වුණේ. දැන් ඔන්න 215,000ක් ඔන්න අපි ගාව ෆිසිකලි අපි ගාව තියෙන සල්ලි වලට හරි අනිවාර්යයෙන්ම මේක සමාන වෙන්නේ. 215,000. හරි. පුතේ දිනේ දාන්න අනිවාර්යයෙන් 1/31 තමයි සාමාන්‍යයෙන් පහලට ගෙනීමේ ශේෂය දාන්නේ. දැන් පහලට ගෙනීමේ ශේෂය හරි ශේෂය පහලට ගෙනීමේ හරි ඕන එකක් එකයි ඈ. හරි. ඊට පස්සේ අපි ඊළඟට යනවා 1යි. මෙතන දාන දිනේ කවද්ද? මෙතන දිනේ කි කවද්ද දාන්නේ? මෙතන දාන දිනේ කවද්ද? හරි. දිනේ එවන්නකෝ. ඒත් එක්ක මගෙන් ප්‍රශ්නයක් අහනවා ණයගැති මුදල් පත්‍ර දාන්න බැරිද කියලා. ණයගැතියන්ගෙන් සල්ලි හම්බ වෙද්දි දාන්න පුළුවන්. වෙන මොකුත් දාන්න බෑ. 2:1. හරියට හරි පුතේ. මෙතනට අපි දාන්නේ ඊළඟම දැන් මේක 1:31නේ. ඊළඟ දවස 2:1 ඉහළට ගෙන ඒමේ ශේෂය අර ගානම දානවා 215,000. දැන් ඊළඟ මාසේ පටන් ගද්දිම ඔන්න තියෙන බැලන්ස් එක තමයි 215,000 පුතේ. හරි. 215,000 ඊළඟ මාසේ පටන් ගද්දිම ඔන්න බැලන්ස් එකක් තියෙනවා. හරි. ඔන්න හරිය. ඔන්න ඕක තමයි එන්නේ උත්තරේට. මුදල් පොතේ ඔන්න මුදල් පොතේ එතනින් ඉවරයි. හරි. මුදල් පොත ඔන්න ඉවරයි. හරි. පළවෙනි ප්‍රශ්නේ එතනින් ඉවරයි. අපි යනවා පොතේ දෙවෙනි ප්‍රශ්නෙට. අපිට තව විනාඩි 10කට වඩා තියෙන හින්දා අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. හරි. ඔන්න ලේසි ප්‍රශ්න ටිකක් තියෙන. ඉතින් ඒ හින්දා ඉක්මනින් කරගෙන යමු. හරි. ලකුණු 8 ප්‍රශ්න. ඔන්න දෙකකට උත්තර දාන්න තියෙන්නේ. මිනිස් අවශ්‍යතා කෙටියෙන් හඳුන්වන්න. ලේසි ප්‍රශ්නයක් පුතේ. මොකක්ද මිනිස් අවශ්‍යතාවයක් කියලා කියන්නේ? හරි. විනාඩියක් දෙන්න. මොකද්ද පුතේ මිනිස් අවශ්‍යතාවයක් කියන්නේ? මිනිස් අවශ්‍යතාවයක් කියලා කියන්නේ
හරි මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික දෑ මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික දෑ තමයි මිනිස් අවශ්‍යතාවයක් කියලා කියන්නේ හරි ඒක හරි ඊපස්සේ දෙවැනි එක මූලික මිනිස් අවශ්‍යතා දෙකක් නම් කර එම එක් එක් අවශ්‍යතාවේ සපුරා ගන්නා ආකාර දෙක බැගින් ලියන්න අම්මෝ කොච්චර ලේසි ප්‍රශ්නදනේ මොකද මූලික මිනිස් අවශ්‍යතා ආහාර ගමු ආහාර නම් පුතේ බත් පාන් රොටි බීම මොනවාරි හරි ඊපස්සේ ලියන්න පුළුවන් තව එකක් තව අවශ්‍යතාවයක් ඇඳුම් පැළඳ හරි කමිස කලිසම් සාරි ගවුම් නේ ඒ වොන එකක් ලියන්න පුළුවන් තව එක එකව තියෙනවා නිවාස ගත්තොත් තට්ටු නිවාස මහල් නිවාස ඔව් හරියට හරි නිවාස තට්ටු නිවාස මහල් නිවාස ඒව ගන්න පුළුවන් ඒ වගේ විවිධාකාර අවශ්‍යතා වලට පුතේ ඌමනාවන් තියෙනවා ඒව ඕන එකක් ලියන්න පුළුවන් හරි ඊළඟට හරිද වැරදිද කියලා දාන්න තියෙනවා අපි බලමු මේක හරි දැන් මම අර හැමදාම කියන වාගේ පුතේ මේවා වැරදි නම් වැරදියි කියලාත් අපි කතා කරමු හරි ඌමනා ව්‍යාපාරිකෙන්ට නිර්මාණය කළ හැකිය ඔව් මේ ඌම දැන් ආහාර කියන දේ නිර්මාණය කරන්න ව්‍යාපාරිකයන්ට බැරි වුණාට කියන්නේ ආහාර කියන්නේ මේ ආහාර කියන අවශ්‍යතාවය දැන් මේ වෙලාවේ කවුරු හරි දැන් කෙනෙක්ට කිසිම බඩගින්නක් නැත්තම් බඩගින්න මවන්න බෑනේ ව්‍යාපාරිකෙන්ට හැබැයි ඒ බඩගින්න ආපු කෙනාට ඌමනා හදන්න පුළුවන් පුතේ ඒ හින්දා මේක හරි මේ උත්තරේ හරි හරි දෙවැනි එක සෑම ව්‍යාපාරයක්ම කටයුතු කරන්නේ ලාභ ඉපෙීමේ අපේක්ෂාවෙන් ඇත්තද ඇත්තද ලාභ ඉපෙීමේ අපේක්ෂාවෙන්ද කටයුතු කරන්නේ නෑ නේද ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් තියෙනවා පුතේ ඒ හින්දා ඒක වැරදි ඔය රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා හැම සමිති සංවිධාන හැම ලාභය අරමුණු කරගෙන නෙවෙයි සමූපකාර සමිති ලාභය අරමුණු කරගෙන නෙවෙයි ඔය තැපැල් දෙපාර්තමේන්තු හරි හරි ඒ හින්දා ඒක පුතේ වැරදි හරි තුන්වෙනි එක තුන්වෙනි හරි වැරද්ද බලමු අපි නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ලෙස වර්ග කර දක්වයි පුතේ ඇත්තද දැන් මම ඉස්සලෝක ලිව්වා මෙතන මතකත් ඇති නිෂ්පාදිතයේ ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග දෙකයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයි සේවා සැපීමේ ව්‍යාපාරයි ඒ හින්දා මේක වැරදි හරි මේක වැරදි පුතේ පළවෙනි එක ඌමනා ව්‍යාපාරය නිර්මාණය කළ එක හරි දෙවැනි එක වැරදි තුන්වෙනි එකත් වැරදි හරි ඊට පස්සේ අවසාන එක සිල්ලර වෙළඳ ව්‍යාපාර සේවා සැපීමේ ව්‍යාපාරයකට නිදසුනකි මොකද උත්තරේ ඔක කියප ගමන මම අහලා තියෙනවා මොකද දැන් සේවා සැපීමේ ව්‍යාපාරය යද්ද සිල්ලර වෙළඳසල හරිද වැරදිද අර උත්තර ටිකක් දෙන්න බලන්න හරිද වැරදිද මේක පොඩ්ඩක් තියන්නම් හරි පුතේ හරි උත්තරේ හරි සිල්ලර වෙළඳසැලක් කියලා කියන්නේ සේවා සැපීමේ ව්‍යාපාරය හරි වැරදි කියලාත් ආවා මෙහෙමයි පුතේ ව්‍යාපාරයක භාණ්ඩ විකුණන්න තිබ්බා කියලා ඒක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් නෙවෙයි හරි දැන් උදාහරණයක් ඇරෙද්දී අපි මෙහෙම ගමු දැන් අපි යනවා ගිහිල්ලා සන්ලයිට් කෑල්ලක් ඉල්ලනවා මුදලාලි සන්ලයිට් කෑල්ලක් දෙන්න කියලා දැන් සිල්ලර වෙළඳසැල පිටිපස්සට ගිහිල්ලා සන්ලයිට් කෑල්ල හදලාද අපිට දෙන්නේ ආ පොඩ්ඩක් ඉන්න ටක් ගාලා සබන් කෑල්ල හදලා ගෙනලා දෙන්නම් එහෙම නෙවෙයිනේ නිෂ්පාදකයාගේ සබන් කෑල්ල අපිට විකුණනවා එයා කරන්නේ සේවාවක් හොඳට මතක තියාගන්න සිල්ලර වෙළඳසැලක් කියලා කියන්නේ සේවා සපයන වෙළඳසැල ආයතනයක් හරි නිෂ්පාදන ආයතනයක් කියන්නේ පුතේ හදනවා දැන් බේකරියක් කියලා කියන්නේ හදනවා හරි ජංගම දුරකථන Samsung Nokia Apple ඒවා නිෂ්පාදන කියන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සිල්ලර කඩේක භාණ්ඩ හදන්නේ නැහනේ ඔය මේ ටූත් පේස්ට් අනම් මනම් හද හද දෙන්නේ හරි නැහනේ නේ අන්න ඒක ඒක මතක තියාගන්න හරි අනිවාර්යෙන් මතක තියාගන්න රෙස්ටුරන්ට් එකක් ගන්න පුළුවන් රෙස්ටුරන්ට් එකක් මේ පුතේ නිෂ්පාදන ව්‍යාපාරයක් ගන්න පුළුවන් ආහාර නිෂ්පාදනය කරලා දෙනවා හරි ඒවා ගන්න පුළුවන් හරි කොහොම හරි මෙතන උත්තරේ පුතේ හරි හරි පළවෙනි එක හරි දෙවෙනි එක වැරදි තුන්වෙනි එක වැරදි අන්තිම එක හරි ඊපස්සේ ඊනව ඊළඟට
කලාත්මක ලීපටු නිෂ්පාදනයේ නිරත වුඩ් ආට් ව්‍යාපාරයේ භාවිතා කරන නිෂ්පාදන සම්පත් ලැයිස්තුවක් පහත දැක්වේ. ආයක පොඩ පල්ලට ගිහිල්ලා අපි බලමු. උපකරණ දැව අත්උදව්කරු කර්මාන්ත ශාලා පරිශ්‍රය මුදල් අයිතිකරුගේ නිර්මාණශීලීත්වය. හරි. මෙම සම්පත් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්ව යන නිෂ්පාදන සාධක යටතේ වර්ග කර දක්වන්න කියලා තියෙනවා. හරි. උදේ ඔන්න ලියා ගන්න පළවෙනි එක භූමිය. භූමිය කියලා කියන්නේ සියලුම ස්වභාවික සම්පත්නේ. ඒවා ටිකක් කතා කරලා තියෙන හින්දා දැන් කතා කරන්නේ මේ නිර්වචන මම කතා කරන්නේ නැහැ. හරි. අපි ආයෙ දවසක ඊළඟ papers වලදී කතා කරමු පුතේ. මොකද ළඟදී කතා කරපු හින්දා. හරි. භූමියට ලියන්න පුතේ භූමිය කියලා කියන්නේ ස්වභාවික සම්පත් එකක් දැව. භූමියට අදාළයි දැව. ඊට පස්සේ කර්මාන්ත ශාලා පරිශ්‍රය. හරි. භූමියට අදාළයි දැව. හරි. ඊළඟට කර්මාන්ත ශාලා පරිශ්‍රය. මේ දෙක තමයි භූමියටයි තියෙන්නේ. ඊළඟට ශ්‍රමයට අයිති වෙනවා පුතේ. ශ්‍රමයට අයිති වෙනවා අත් උදව් කරු. අත් උදව් කරු. කායික හා මානසික දායකත්වය. අත් උදව් කරු. හරි. ප්‍රාග්ධනයට අයිති වෙනවා මිනිසා විසින් සකස් කරන ලද ඕනෑම දෙයක්නේ. උපකරණ මුදල්. හරි. උපකරණ අනිත් එක මුදල්. හරි. ව්‍යවසායකත්වයට අයිති වෙනවා පුතේ අයිතිකරුගේ නිර්මාණශීලීත්වය. අයිතිකරුගේ නිර්මාණශීලීත්වය. හරි. ඒක මතක තියාගන්න. අයිතිකරුගේ නිර්මාණශීලීත්වය. හොඳයි. ඊපස්සේ ආයන්න ඉහත ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් පාර්ශ්ව දෙකක්. අභ්‍යන්තර පරිසරයේ ඉන්නවනේ පුතේ කවුද? අත්උදව්කරු කියලා කියන්නේ සේවකයා. ඒක එහෙමම ලියන්න පුතේ. සේවකයා කියලා වරහන් ඇතුලේ අත්උදව්කරු කියලා ලියන්න. ඊළඟට අයිතිකරු. හරි. ඒක නම් ඉතින් නිර්මාණශීලීත්වය කියලා ලියන්න එපා. හරි. සේවකයා නැත්නම් අත්උදව්කරු අභ්‍යන්තර පරිසරයේනේ නැත්නම් අයිතිකරු සේවකයා සහ අයිතිකරු සේවකයා අයිතිකරු හරි ඔන්න අවසාන කොටස හතරවෙනි එක රසික වී ගොවීන්ගෙන් වී මිලදීගෙන සේවකයන් දෙදෙනෙකුගේ සහය ඇතිව සහල් සකස් කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවලු හොඳයි හොඳයි මේ දවස්වල හාලුත් අඩුයිනේ හරි රසික වී ගොවීන්ගෙන් වී මිලදීගෙන සහල් දෙන්නෙක් ඔන්න මේ අර ව්‍යවසායකත්වයේ කියන වචනේ තේරුම අපි කතා කරලා තියෙනවනේ චුට්ටක් ව්‍යවසායකත්වයේ කියලා කියන පුතේ අර භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන තුන අලමනාකරණය කරලා පවත්වාගෙන යන ක්‍රියාවලිය තමයි ව්‍යවසායකත්වය. අපි entrepreneurship කියලා කියනවා. හරි. දැන් මෙතන කිව්ව ඔන්න රසික සේවකයන් දෙදෙනෙක්ගේ සහාය ඇතිව සහල් අලෙවි කරන ව්‍යාපාරයක් තියෙනවා. බලමු පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ රසික හැරුණු විට මෙම ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව දෙකක් සිද්ධි ඇසුරෙන් දක්වන්න. ඔන්න පුතේ සිද්ධි ඇසුරෙන් දක්වන්න වෙන වෙනම ලියන්න එපා ඈ. හරි. දැන් එක්කෙනෙක් මේ සැපෙවුම් කරුවන් කවුද? වී ගොවීන්. හරි. වී ගොවීන් මෙන්න මේක ලියන්න මේක ලියලා සැපෙවුම් කරුවන් කියලාත් ලියන්න. වරහන් ඇතුලේ يعني සැපෙවුම් කරුවන් ලියලා කියලා ලියලා වරහන් ඇතුලේ වී ගොවීන් කියලා ලියන්න. ඒකට සපයන කට්ටියනේ. ඒකට අනිවාර්යයෙන් ඇල්මක් දක්වනවා. ඊට පස්සේ අනිත් කට්ටිය තමයි සේවකයන්. සේවකයන් එල්මක් දක්වනවා ව්‍යාපාරයට. හරි. වී ගොවීන් ඒ කියන්නේ නැත්තම් සැපයුම් කරුවන් අනිත් එක සේවකයන්. හරි. ආයන්න එම පාර්ශවය එම පාර්ශව ව්‍යාපාරකෙනි උනන්දුවක් දැක්වීමට හේතු දෙක බැගින් ලියන්න ඕනේ. ඔන්න පුතේ සැපයුම් කරුවන් නැත්තම් වී ගොවීන් මේ ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන්න හේතු දෙකක් ලියන්න වෙනවා. එකක් තමයි සැපයුම් කරුවන්නේ. හරි. සැපයුම දිගින් දිගට ලබා ගැනීම. හරි. සැපයුම නිරන්තරයෙන් ලබා ගැනීම. ගොවියෝ ගොවියෝ ගොවි මහත්තුරු ටික බලනවා හැම වෙලාවෙම මෙයාට විකුණ විකුහුම් හරි කරලා විකුණන්නේ. සැපයුම අඛණ්ඩව ලබා ගැනීම. එහෙම ලියන්න. සැපයුම් කරුවන්ට ලියන්න පුතේ අන්න හරි. වචනේ ආව ඔන්න. සැපයුම අඛණ්ඩව ලබා ගැනීම. සැපයුම අඛණ්ඩව ලබා ගැනීම. අනිත් එකත් හොඳයි. හොඳ මිලක් ලබා ගැනීම. වෙරි ගුඩ්. ඒකත් හොඳයි. හොඳ මිලක් ලබා ගැනීම. තව පුළුවන් පුතේ මේ දැන් සැපයුම ලබා ගැනීම හොඳ මිලක් ලබා ගැනීම. එතකොට මේ මුදල් නිසි ලෙස ලබා ගැනීමේ ලබා ගැනීම. මුදල් නිසි ලෙස ලබා ගැනීම. හරි. ඒ කියන්නේ දැන්
සපයපු සැපෙීමට මුදල් හරියට හම්බ වෙනවද කියන එක ගැන බලනවා පුතේ. මුදල් නිසි පරිදි ලබා ගැනීම පිළිබඳ උනන්දුවක් දක්වන සැපයුම් පද. එකක් සැපයුමක් ඛණ්ඩව ලබා ගැනීම, අනිත් එක මුදල් නිසි ලෙස ලබා ගැනීම. ඒක හරි. ඒතර තව ඔන්න එක පාර්ශවයක් ඉන්නවා. සේවකයන් පුතේ. සේවකයන්. සේවකයන් ඇයි උනන්දුවක් දක්වන්නේ? වැටුප් ලබා ගැනීමට සේවකයන් වැටුප් ලබා ගැනීමට අනිත් එක රැකියාවේ සුරක්ෂිත භාවය. එක වැටුප් ලබා ගැනීමට අනිත් එක රැකියාවේ සුරක්ෂිත භාවය. ජොබ් එක කොයි වෙලාවෙ නැති වෙද කියලා දන්නේ නැහැ. කියන්න බෑ ඉතින් කියන තත්ත්වෙත් එක්ක. හරි. හොඳයි. අපි පුතේ 11:35ට ළඟයි. හරි. ඉතින් මොකද්ද? ඔව් හරි. මේ මං කිව්වා වගේ අර මොන හරි දෙයක් දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. තියරි ක්ලාස් වලට සම්බන්ධ වෙන දේවල් අහනවා. අනිවාර්යෙන් පුතේ මේ මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා මගෙන් අහගන්න. හරි. තියරි ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් WhatsApp මැසේජ් එකක් දාන්න. මම ගෲප්ස් වලට දාන්නම්. මම ටික දවසකින් මම හිතන්නේ මම දැම්මේ නැහැ කිසිම මේකක්. එහෙනම් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් මේ අනිවාර්යයෙන්ම මේ නම්බර් එකට දාලා මැසේජ් එකක් දාලා අහගන්න මොකද්ද වෙන්න ඕනේ කියන එක සම්බන්ධයෙන්. හරි. හොඳයි. ඉතින් දැන් අද දවසේ අපි ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරා. ප්‍රශ්න දෙකක් වුණාට පුතේ අපි ගොඩක් දේවල් ඒ තුලින් සාකච්ඡා කරා. ඒ හින්දා අනිවාර්යෙන් මේ දිගටම මේ මොකද්ද? හරි දිගටම මේ පේපර් එකත් එක්ක රැඳිලා ඉන්න පුතේ. මොකද අපි ඒ කොහොම හරි එක පේපර් එකෙන් වුණත් පුතේ කරන්න පුළුවන් උපරිම ටික සාකච්ඡා කරන්න අපිට පුළුවන්. හරි. හැම තැනක්ම බලලා කරලා අපිට හොඳට සාකච්ඡා කරන්න පුළුවන් එක පේපර් එකෙන් වුණා. හරි. ඒ හින්දා पेपर डिस्कशन दिगट मेकत हेमदाम की बृहस्पति सिंगल मीडियम कॉमर्स अभी पाठंकर मे प्रश्न देखेंगे गुडा देव लिखने का मदगति आगे अनिवार्य दिगट में इन दवा अभी व्यापारा इतर प्रश्न देखा गिनुम करने गिनुम करने मेतन तिप मंद गिनुम करने प्रश्न महिदाने सुल मुदाल पोता ඊට පස්සේ ගිනුම් කරන සමීකරණය හරි මුදල් පොත පිළිල කර ශේෂ ඒ දක්වන්න ඒ දේවල් ටික ඊළඟ සතිය අපිට ඉගෙන ගන්න පුළුවන් තියරි එකත් එක්ක මම ඒ ටික කියලා දෙන්න හරි ඉතින් හොඳයි මොන හරි ෆීඩ්බැක් එකක් තියෙනවා නම් නම්බර් එකට දාන්න ආසයි බලන්න ඔයාලගේ ෆීඩ්බැක් හරි උදේ දෙයක් කියන්න ඕනේ මේ දවස් ටික සෑහෙන පරිස්සමෙන් ඉන්න හරි ඒක කියන්නේ අපි කැමතිත් නෑ උදේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සහ මේ ලංකාවින ළමයි 40000කට එහා ගිහපු මේ ඉතිසකට හැදිලා තියෙනවා. හරි. අපි කැමති නැහැ කිසිම වෙලාවක මේ මොන හරි ප්‍රශ්නයක්, ඒ කියන්නේ ඔයාලට වෙනවා දකින්න කැමති නැහැ. ඒ කියන්නේ කාටවත් වෙනවා දකින්න කැමති නැහැ. එතන කවුරු කොහොම වුණත් කිසිම වෙලාවක කාටවත් කරදරයක් වෙනවා දකින්න කැමති වෙන්නේ නැහැ අපි මිනිස්සු හැටියට. හරි. ඒ හින්දා පරිස්සමෙන් ඉන්න. හරි. ගෙදරටලා ඉන්න අම්මලා තාත්තලවත් පරිස්සම් කරගෙන, ඔයාලගේ සහෝදර සහෝදරිනුත් පරිස්සම් කරගෙන, ලොකු ළමයිනේ අනිවාර්යයෙන්ම පරිස්සම් වෙලා ඉන්න. මේ ඒක තමයි කියන්න තියෙන්නේ මේ දවස් ටික ගොඩාක් අවදානම්. ඉතින් ඒ හින්දා. හරි. අර කිව්වාගේ මොන හරි තිබ්බනම් මැසේජ් එකක් දාන්න. ගැටලු තියෙනවා නම් ඒවත් කියන්න. හරි. හොඳයි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඉදිරියෙන් එළියට වැඩිය බහින්න නැතුව. හරි. එහෙනම් අද දවසට ඉවරයි පුතේ. අපි ඊළඟ බ්‍රහස්පතින්දා රෑ 9:00ට ආපෞසරයක් හම්බෙමු. මේ පේපර් එකේම ඉතුරු කොටසත් එක්ක එකතු වෙමු. හොඳයි. පරිස්සමෙන් ඉන්න හැමෝටම ගුඩ් නයිට් පුතේ.